දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සද්ධම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ගරුතර මහා සංඝයා වහන්ස පින්වත්නි අද උඳුවප් පුන් පොහෝ දවසේ අද අපි බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්ටයි මේ සූදානම් වෙන්නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බෝධිමූලයේදී ශ්‍රී සම්බෝධියට පත් වුණා. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව මේ ධර්මයේ අවබෝධ කර ගත්තා. උන්වහන්සේට අවබෝධ වෙච්ච සුවිශේෂ කොටසක් තියෙනවා. ඒ තමයි කර්මය ගැන. කර්මය කිව්වේ අපි චේතනා පහළ කරලා කරන දේ. චේතනා පහළ කොට කරන දේට තමයි කර්මය කියලා කියන්නේ. අන්නේ ගැන කියවෙන දේශනාවක් අද අපි ඉගෙන ගන්නේ. අංගුත්තර නිකායේ මේ දේශනාව තියෙන්නේ. මේ දේශනාවේ නම සංසප්පණීය පරියාය සූත්‍රය කියලා. මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ වැරදි විදිහට කර්ම රැස් කරලා ඒ වැරදි විදිහට විපාක විඳින්න සිද්ධ වීම ගැන මුල් කරගෙනයි මේ දේශනාව. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා යම් කිසි කර්මයක් අපි කළාම ඒකේ විපාක තුන් ආකාරයකට විපාක දෙනවා කියලා. තුන් ආකාරي තමයි. එක කොටසක් විපාක දෙනවා ditth dhamma vedaniya. ඒ කිව්වේ මේ ආත්මෙම විඳවන්න වෙනවා අපි කරන කර්ම වලින් එක කොටසක්. මේ ආත්මෙ විඳවන්න වෙනවා. ඊළඟට උපපජ්ජ වේදනීය ඊළඟ ආත්මේ විඳවන්න වෙනවා. කර්මයක් රැස් කළාම හොඳක් හෝ නරකක් හෝ එක කොටසක් මේ ආත්මෙ විඳවන්න වෙනවා. ඒකට මොකද්ද කියන්නේ අපි? ditth dhamma vedaniya. තව කොටසක් ඊළඟ ආත්මෙ විඳවන්න වෙනවා. ඒකට කියන්නේ උපපජ්ජ වේදනීය. ඊළඟට සංසාරයේ ඉන්න තාක් ආත්ම භාව දහස් ගානකින් පස්සේ හරි විපාක ලැබෙනවා. ඒකට කියනවා අපරාපරිය වේදනීය.
ඉතින් මේක බුදු නුවණින් දැක්කා මිසක් ලෝකේ වෙන කිසිම කෙනෙකුට ඒ ආකාරයට මේ කර්මයේ විපාක ලැබෙන විදිය වෙන ලෝකේ කිසිම කෙනෙකුට තෝරා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ තමයි හරිය විදිහට පැහැදිලිව තෝරලා දුන්නේ. එතකොට පින්වත්නි, අපි සියලු දෙනාම චේතනා පහළ කරන අය නෙමෙයිද? අපි සියලු දෙනාම චේතනා පහළ කරලා යම් යම් දේවල් සිතන අය. චේතනා පහළ කරලා වචන කතා කරන අය. චේතනා පහළ කරලා කයින් ක්‍රියා කරන අය. එතකොට මේ චේතනා පහළ කරලා අපි සිතින් සිතද්දී, චේතනා පහළ කරලා වචනෙන් කතා කරද්දී, චේතනා පහළ කරලා කයින් ක්‍රියා කරද්දී ඒ කරන ක්‍රියාවට අනුව අපේ ජීවිතේ සකස් වෙනවා. මොකක් අනුවද සකස් වෙන්නේ? අපි කරන්නා වූ ක්‍රියාව අනුවයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා, මහණෙනි සංසප්පණීය පරියාය. ඒ කියන්නේ තව කවුරු හරි දැක්කාම බයෙන් ඇකිලෙන විදියට ඉන්ද සිද්ධ වීමේ කාරණේ දේශනා කරනවා කියලා. ඒක දේශනා කරන්න කලින් උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි කම්මස්සක භික්කවේ සත්තා, මහණෙනි මේ සත්වයෝ තමන්ගේ දේ හැටියට තියාගෙන සිටින්නේ කර්මයයි. කර්මයයි කියේ තමන් කියපු කරපු සිතපු දේ තමයි තමන්ගේ දේ හැටියට තියෙන්නේ. දැන් අපිට හිතෙන්නේ තමන්ගේ දේ හැටියට තියෙන්නේ මොනවා කියලාද? අපේ ඉඩකඩම්, දරුවෝ, අපි හිටවපු ගහකොළ, කුඹුර. අපිට හිතෙන්නේ මේවා තමයි තමන්ගේ දේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, තමන්ගේ දේ හැටියට මේ සත්වයාට තියෙන්නේ තමන් සිතපු දේ, තමන් කටින් කියාපු වචන, තමන් කයින් කරපු දේ. මේක තමයි තමන්ගේ දේ. කම්ම දායාද, ඒක තමයි තමන්ගේ දෑවැද්ද. තමන්ගේ දෑවැද්ද ඒක. කම්ම යෝනි, තමන්ව උපතක් කරා ගෙනියන්නේ ඒකෙන්. කම්ම යෝනි. කම්ම බන්දු, තමන්ගේ ඥාතියා, ඒ කර්මේ. ඒ කිව්වේ තමන් හිත හිත ඉන්නදී තමන්ගේ ඥාතියා. තමන් කටින් කරන වචන, කටින් කියන වචන තමන්ගේ ඥාතියා. තමන් කයින් කරන ක්‍රියාව තමන්ගේ ඥාතියා. කම්ම පටිසරණ, තමන්ට තියෙන පිළිසරණ තමන් සිත සිත ඉන්න දේ. තමන්ට තියෙන පිළිසරණ තමන් කිය කිය ඉන්න දේ. තමන්ට තියෙන පිළිසරණ තමන්ගේ ක්‍රියාව. යං කම්මං කරොන්ති කල්යාණං වා පාපකං වා තස්ස දායාද භවಂತಿ. යම් කිසි කර්මයක් හොඳ වේවා නරක වේවා යමෙක් කරයි නම් ඒක තමයි යම් කෙනෙක් කරොත් එයාගේ දායාදේ හැටියට තියෙන්නේ. පින්වත්නි, අපි කතා බස් කරනවා මේ කාලෙ ගැන. මේ කාලේ මිනිස්සයා පිරිහීම සහිත කාලයක්ද, දියුණු වෙවි යන කාලයක්ද? මිනිස්සයා ගතිගුණ වලින් බොහෝම පිරිහීගෙන යන කාලයක්. දැන් දියුණු කියලා අපි කියන්නේ මේ මැෂින් වලින් ලැබිච්ච එකක්. ඒක මේ උපකරණ වලින් ලැබිච්ච දියුණුවක්. මිනිස්සයාගේ ගතිගුණ වල දියුණුවක් නෙවෙයි. මේ උපකරණ පිහිටෙන් තමයි දැන් අපිට අපිට හුලං වදිනවා. උපකරණ වල පිහිටෙන් අපි එළිය ලබා ගන්නවා ලයිට් එකෙන්.
අපි දුරති ඉන්න කෙනෙක් එක්ක කතා කරනවා ටෙලිෆෝන් එකෙන්. අපි ගමන බිමන පහසුවෙන් යන වාහනයකින්. එතකොට අපිට ඕන නම් කෑම බීම සීතල කරන්න සීතකරණයක දාගන්නවා. එතකොට මේ වගේ අපිට සීතල රසනේ මේ හැම දෙයක්ම ඉක්මනට ඉක්මනට ලබාගන්නේ උපකරණවල දියුණුවකින්ද ගුණධර්මවල දියුණුවකින්ද? උපකරණවල දියුණුවකින්. ගුණධර්ම දියුණුවකින් නෙමෙයි. ගුණධර්ම පැත්තට මොකද වෙන්නේ? ගුණධර්ම පැත්ත වේගෙන් පිරිහිලා යනවා. වේගෙන් පිරිහිලා ගියාම ගුණධර්ම ඒ කෙනාගේ ජීවිතේ මේ කියාපු පැත්තට හැරිලා යන්නේ. මේක කියනවා මහණෙනි, මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා සතුන් මරණ. සතුන් මරණ රෞද්‍ර ලේ වැකුණු අත් ඇති සත්‍යයන් කෙරී දයානුකම්පා නැති සත්වෙක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, මිනිසෙක් ඉන්නවා. මේක කියන සෝ සංසප්පති කායේන, ඔව් කයෙන් කටයුතු කරලා තියෙන්නේ වැදගත් විදියට නෙමෙයි. කයෙන් කටයුතු කරලා තියෙන්නේ අයහපත් විදියට. ඒ කියන්නේ ඒ කටයුතු කරලා තියෙන්නේ ආපහු Tamanට ඒක කැරකිලා දුක් විපාක ලැබෙන විදියටයි. කැරකිලා දුක් විපාක ලැබෙන විදියට. එතකොට වචනෙන් කටයුතු කරලා තියෙන්නේ ඒක කැරකිලා ආපහු Tamanට එන විදියට. ඒකට තමයි සංසප්පණී කියලා කියන්නේ. වචසෝ සංසප්පති කායේන, කයින් කරනවා කැරකිලා දුක එන හැටියට. සංසප්පති වාචාය, වචනෙන් කරනවා කර්ම ඒ දුක Tamanටම කැරකිලා එන හැටියට. සංසප්පති මනසා, මනසින් කර්ම කරනවා ඒ දුක Tamanටම කැරකිලා එන හැටියට. මේකේ තියෙනවා ජිම්මං වත් කාය කම්මං, ඔහුගේ කාය කර්මය, කයින් කරන කර්මය වක්‍රයි කියනවා. කෙලින් ඍජු නෑ කියනවා. කාය කර්මය වක්‍රයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සතුන් මරනවා නම් ඔහුගේ කාය කර්මය වක්‍රයි. කැරකිලා Tamanට ආයි විපාක දුක් විපාක ලැබෙන්නේ. යම් කිසි කෙනෙක් සොරකම් කරනවා නම් ඒ සොරකම් කිරීම ඔහුගේ කාය කර්මයේ වක්‍රයි කියනවා. වක්‍රයි. ඒ ආපහු ඒකේ දුක් විපාක Tamanට ලැබෙනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඔහුගේ කාය කර්මයේ ඍජුයිද වක්‍රයිද? වක්‍රයි. ආපහු ඒක Tamanට කරකිලා යෙදෙනවා. එතකොට මේ වක්‍ර වූ කාය කර්මයන්ගෙන් වැළකුණා නම් ඍජු නැද්ද? ඍජු නැද්ද? ඍජුයි. එතකොට අද ඔබ සමාදන් වුණේ ඍජු කාය කර්මයක් නේද? මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීම ඍජු කාය කර්මයක් සමාදන් වුණා. ඊළඟට සොරකමින් වැළකීම ඍජු කාය කර්මයක් සමාදන් වුණා. ඊළඟට අබ්‍රමචාරී ජීවිතෙන් වැළකීම ඍජු කාය කර්මයක් සමාදන් වුණා. වක්‍ර නෑ. ඉතින් මේක තියෙනවා බුදුරජාන් වහන්සේ වදාළ වක්‍ර කාය කර්ම කිරීමෙන්. වක්‍ර කාය කර්ම කිරීමෙන් ආපහු කැරකිලා දුක එන, දුකම තමන්ගේ පැත්තට එන කාය කර්ම කිරීමෙන් ගති දෙකක් යාට තියෙනවා කියනවා. මරණින් මත්තේ, මරණින් මත්තේ දෙපැත් එක්කෝ යා ඒවා ඒකාන්ත දුක්ඛා නිරයා. එහෙමන එයා එක්කෝ යන්නේ කොහෙද? ඒකාන්ත දුක් ඇති නිරයේ. ඒකාන්ත දුක් ඇති නිරය යනවා කියනවා. වක්‍ර කාය කර්ම කළොත්. එතකොට ඒ කිව්වේ වක්‍ර කාය කර්ම කිව්ව මොනවද?
ඔව් ඝාතන සත්ව ඝාතන මනුෂ්‍ය ඝාතන ඒවා ඊළඟට සොරකම අනුන් සතු දේ හොරෙන් තමන් පැහැර ගැනීම ඊළඟට ඔව් වැරදි කාම සේවනය අනුන්ගේ බාරයේ සිටින කාන්තාවන් ස්ත්‍රියන් තමන් පොළඹවාගෙන අනාචාරි හැසිරීම. එතකොට මේ ඔක්කො මොනවද? වක්‍ර කාය කර්ම. ඒකේ විපාක දෙකයි කියනවා තියෙන්නේ. මොනවද ඒ දෙක? ඒකාන්ත දුක් ඇති නිරේ උපදිනවා කියනවා. ඒකාන්ත දුක් ඇති නිරේ උපදිනවා කියනවා. එහෙම නැත්තම් වක්‍රව ඉන්න සත්තු වෙලා උපදිනවා කියනවා. මිනිස්සයා දැක්කාම හැකිලිලා දුවන සත්තු වෙලා උපදිනවා. මේකේ තියෙනවා මහන්නේ මිනිස්සයාව දැක්කාම හැකිලිලා දුවන සත්වේ ඉන්නවා. ඒ තමයි කියනවා ගෝනුස්සෝ. මිනිස්සයා දැක්කාම හැකිලිලා දුවනවා. පත්තේයෝ. මිනිස්සයා දැක්කාම ඇකිලිලා දුවනවා. මුගටි. මිනිස්සයා දැක්කාම ඇකිලිලා දුවනවා. මීයෝ. මිනිස්සයා දැක්කාම ඇකිලිලා දුවනවා. බකමූණෝ. මිනිස්සයා දැක්කාම ඇකිලිලා දුවනවා. මේ සත්ව යෝනිවල කියනවා මේ අය ගිහින් උපදින්නේ. කයින් කොහොමයිද උපදින්නේ? කයින් වක්‍ර වෙච්ච. ඊළඟට වචනයෙන් වක්‍ර වුණ. ඊළඟට මනසෙන් වක්‍ර වුණ. කයින් වක්‍ර වුණා කියන්නේ මොකද්ද? කයින් වක්‍ර වුණා කියන්නේ යා ප්‍රාණඝාතයේ යෙදුණා. ඊළඟට සොරකමේ යෙදුණා. අනුන් සතු දෙයක් තමන් පැහැර ගත්තා. ඊළඟට අනාචාරයේ යෙදුණා කියන මෙන්න මේ කරුණවල විපාක තමයි කියනවා ඒකාන්ත නිරේ උපදිනවා. එහෙම නිරේ උපදිනවා. එහෙම නැත්නම් යකින් සත්තු අතර උපදිනවා කියනවා ගෝනුස්ස වෙලා, පත්තෑය වෙලා, මීයෝ වෙලා, මුගටි වෙලා, සර්පය වෙලා, දැක්ක ගමන් දුවල ගිහින් හැංගෙන සත්‍රිවිලා සත්වවිලා උපදිනවා කියනවා. එතකොට ඒ කෙනා වචනින් වක්‍ර වෙන. වචනින් වක්‍ර වෙනවා කියන මොකක්ද? බොරු කියනවා. වචනින් බොරු කියනවා. ඊළඟට කේලාම්. බොරු කියනවා කියන මොකක්ද? තමන් යමක් කරලා කළේ නෑ කියනවා. තමන් යමක් කියලා කිව්වේ නෑ කියනවා. තමන් යමක් දැකලා දැක්කේ නෑ කියනවා. තමන් යමක් අසලා ඇසුවේ නෑ කියනවා. මේ මොනවාද? බොරු කීම. ඊළඟට කේලාම් කියනවා. මොකද්ද කේලාම් කියනවා කියන්නේ? එකිනෙකා සමගි වෙච්ච අය බිඳුණුවා. මෙතනින් එකක් ගිහිලා එහා පැත්තට කියනවා. එහා පැත්තෙන් අහගෙන ඇවිල්ලා මේ පැත්තට කියනවා. කියලා අවුලෝනවා. අවුලෝල සමාදානෙන් හිටපු මිනිස්සුන්ගේ සමාදානෙ නැති කරනවා. සමගින් හිටපු මිනිස්සුන්ගේ සමගිය නැති කරනවා. යහපත්ව ගත කර මිනිස්සුන්ගේ යහපත නැති කරනවා. ඒක මොකද්ද? කේලාම් කීම. ඊළඟට පරුස වචන කීම. පරුස වචන කියලා සඳු සර්වල් කළා අවුලෝනවා. අවුලෝනවා. එතකොට ඒ අධික ලෝභකමින් මිනිස්සු මේවා කරනවා. අධික ලෝභකමින් කරනවා. මෙහෙම එක සිද්ධියක් ගැන එක සිද්ධියක් සඳහන් වෙනවා. මේ ඔබ දන්නවා මේ දේවදත්ත අධික ලෝභකමින් කටයුතු කරන්න ගිහින් තමයි සීලු දී නැති වුණේ.
ඉතින් බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්ස මේ භික්ෂුන් වහන්සේලා කතා විවේ නමයි දේවදත්තගේ අධික ලෝභකම නිසා හැමදේම තමන් සතු කරගන්න තිබිච්ච අධික ආශාව නිසා මේ විශාල කරදරයකට පාත්‍ර වුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය පුද්ගලයා ඔය අධික ලෝභකමට ගිහිල්ලා කරදරේ වැටුනේ මේ ආත්මේ විතරක් නෙමෙයි. මීට කලින් ආත්මවලත් මේ විදියට කරදරවලට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් කියනවා ඒක සිද්ධියක්. එක්තරා ආත්මික ඔය දේවදත්ත මාළු අල්ලන මිනිහෙක් වෙලා උපන්නා. පුතත් එක්ක මාළු අල්ලන්න ගියා. පුතත් එක්ක මාළු අල්ලන්න ගිහින් මොකද කළේ? ඒ බිලි කොක්කට ගොදුරක් අමුණලා වතුරට දැම්මා. බිලි කොක්ක වතුරේ පහලට බැහැලා කොටේක ඇමුණුණා. කොටේක ඇමුණන දැන් මෙයා අදිනවා බිලි කොක්ක. අදිනකට දැන් කොටේ නිසා එන්නේ නැහැ. එතකොට මේ මාළුකාරයා හිතුවා මේ විශාල මහා තඩි මාළුවෙක් අහුවිලා කියලා. හිතලා පුතාට කිව්වා, එතකොට මෙයා ඇඟේ දාගෙන හිටිය සලුවක්. ඒ සලුව ගල උඩින් තියලා තමයි මේ වතුරට මේ මේ මේක කරන්නේ. එතකොට පුතාට කිව්වා, පුතේ ලොකු මාළුවෙක් අහුවෙලා වගේ ගිහින් අම්මට කියාපන්, දැන් මම මේ මාළුව අරගෙන ආවොත් දෙපැත්තේ ගෙවල් වලටත් මේ මාළුවාව කොටස් කරලා දෙන්න වෙනවා. ඒ නිසා අම්මට කියාපන් වේලාසෙනින් ගොහින් දෙපැත්තේ ගෙවල් එක රණ්ඩුවක් අල්ලා ගන්න කියලා කිව්වා. එතකොට පුතා දුවගෙන ගියා ගෙදර. ගියාම අම්මා ඇහුවා, "ඇයි පුතේ කලබලෙන්?" කිව්වා, "අම්මේ අම්මේ අද ලොකු ගජවාසියක්" කිව්වා. "මොකද්ද?" කියලා ඇහුවා. "මාළුවෙක් කව්විලා." කිව්වා, "මාළුවෙක් කව්විලා තාම ගන්න බැරුව ඉන්නේ ගොඩට ඇමිනිලා ඉන්නේ" කිව්වා. ඉතින් තාත්තා කිව්වා, "දෙපැත්තේ මිනිසුන්ට දෙන්න වෙයි. ඒ නිසා මේ දෙපැත්තේ මිනිසුත් එක්ක රණ්ඩුවක් අල්ල ගන්න" කිව්වා. එතකොට මොකද කළේ? එහෙම කළා. ආයේ පුතා දිව්වා, "ඔය අතරේ අර මාළු අල්ලන මනුස්සයා කල්පනා කළා, දැන් මේක මේ මාළුව පැනලා යන්න කලින් කියලා තමන් ඇඟේ පොරවාගෙන හිටපු රෙද්ද ගල උඩ තිබ්බා. තියලා බිලි කොක්ක අල්ලගෙන එකපාරට වතුරට පැන්නා මාළුව අල්ලගන්න. ඒ පැනපු තැන තිබුණේ ඒ වතුර අස්සේ තිබුණේ උල්. උල් දෙක ඇස් දෙක යනවා. ඊට පස්සේ කරගන්න දෙන්න ඇස් දෙක වහගෙන ඉන්නකොට ඒ අයිනින් හොරෙක් ගියා. හොරා අර ගල උඩ තිබිච්ච මෙයාගේ සලුවත් තරන් ගියා. ඔන්න දැන් සලුවත් නැති වුණා, ඇස් දෙකත් නැති වුණා. ගෑණි මොකද කළේ? තල්කොලයක් අරගෙන ගොට්ට වගේ හදලා කණේ ගහගත්තා. ලිපෙන් දැලි අරගෙන ඒක ඇහැක ගහගත්තා. බලු පැටිය උකුලේ තියාගෙන අල්ලපු ගෙදරට ගියා. අල්ලපු ගෙදර මිනිස්සු ඇහුවා, "ඈ බං, මක් වෙලාද උතට? මේ මොකෝ උඹට මේ කණේ මේ තල්කොලයක් ගහගෙන ඇස් දෙකේ මේ ඇහැක දැලි අතුල්ලගෙන ළමයෙක් වඩාගෙන ඉන්න වගේ බලුකුක්කේ කරන් මොකද මේ උඹට මක් වුණාද?" කියලා ඇහුවා. "උඹට පිස්සුද?" කියලා ඇහුවා. එතකොට දැන් රණ්ඩුවක් අල්ලන්නයි මේක ගලේ. "මට කොහෙද පිස්සු, තොපිට නොමැ පිස්සු" කියලා රණ්ඩු ඇල්ලුවා. අල්ලලා ඇහැ පැත්ත ගෙදරදිගේ මේ ඇහැ පැත්ත ගෙදරින් ඇහුවා, "ඈ සොපි, මොකද මේ උඹට වුණේ?" කියලා. සොපි නෝන දෙපැත්තෙම රණ්ඩු ඇල්ලුවා. ඇල්ලුවාම කිව්වා, "හිටපන් මන් තොපිට අච්චු දෙන්නම්" කියලා ගියා ගම්මුලෑ දෙන්න හම්බෙන්නේ. ගම්මුලෑ දෑනි කිව්වා, "එහෙනම් එන්න කියපන් ගෙවල් දෙකට." ආවා. අම්බසකෝ, "අනේ අපි වරද්දක් නැහැ, මේ ගෑණි මෙන්න මෙමෙ හැසිරිච්ච නිසා අපි කතා කළේ" කියලා. ගම්මුලා දෑනි දඩ ගැහුවා ඒ ගෑණිටම.
දඩ ගැහුවා. දඩ ගැහුවට පස්සේ අර දෙපැත්ත ගෙවල මිනිස්සු මේ ගෑණිව අදගෙන ආවා. ඇවිල්ලකෝ දඩේට අහුවෙච්ච සල්ලි දීපි නැත්තම් තෝ තියන්නේ නැහැ කිව්වා. කෙල්ල වට කරගෙන ගැහුවා. එතකොට බලන්න මේ, එතකොට බුදුරජාන් වහන්සේ වදාලා අධික ලෝභී පුද්ගලයා සියලු දේ තමන් සතු කරගන්න හිතලා තමන්ට ඇස් දෙකක් නැති වුණා. තමන් පුරෝගෙන හිටපු සලුවත් නැති වුණා. තමන්ගේ බිරිඳට දඩත් කණ්ඩ සිද්ධ වුණා. දෙපැත්තේ මිනිස්සුත් තරහ වුණා. මේ ඔක්කොම සිද්ධ වුණේ මොකෙන්ද? අධික ලෝභකම නිසා ඇති කරගත්තු දේ. එතකොට කර්මයේ ඍජුයිද වක්‍රද? වක්‍ර කර්ම ඍජු නැති වක්‍ර කර්ම. මේ කර්ම රැස් කිරීම, එතකොට කයින් කර්ම රැස් කරනවා, වචනින් බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා. ඊළඟ එක තමයි හිස් වචන. අද කාලේ මිනිස්යන් ගොඩාක් පිරිහෙන්නේ මේ හිස් වචන නිසා. කිසි අර්ථයක් නැති විහිළු තහළු, කිසි අර්ථයක් නැති ලාමක දේවල්, කිසි තමන්ට මෙලොවට පරලොවට උපකාරයක් වෙන්නේ නැති වැදගම්මකට නැති දේවල් තමයි හැමතැනම කතාව. හැමතැනම ලාමක දේවල්, ලාමක මායාකාරී දේවල් කතා කර කර ඉන්නවා. එතකොට ඒ ඔක්කොම අයිති වෙන්නේ මොකේදද? සම්පප්පලාප. එතකොට ඒ කිනා දන්නේම නැතුව තමන්ගේ කය වක්‍ර වෙලා යනවා, වචන වක්‍ර වෙනවා, ඊළඟට මේ නිසා මොකද වෙන්නේ? සිතත් සිත වක්‍ර වෙනවා. සිත වක්‍ර වුණාම මොකද වෙන්නේ? අනුන් සතු දෙයට ආසා කරනවා. අනුන් සතු දෙයට ආසා කරනවා. අනුන් සතු දෙයට ආසා කරලා කරාම තමයි දැන් අපි ගත්තොත් මේ අපේ රටේ තියෙන මේ ජාතිවාද යුද්ධේ. ඒ අනුන් ඒගොල්ලෝ මේ අනුන් සතු, ඒ කිව්වේ සිංහල ජාතිය සතු දෙයට ආසා කරලා නේද මේ අරුබුද ඔක්කොම හටාරන් තියෙන්නේ. අපිට කොට හදීපන්, අපිට භාගය දීපන් කිය. කී දෙනෙක් මේ වෙනුවෙන් යුද්ධ කර කර මැරුණාද? එතකොට මේ අනුන් සතු දෙයි තමන් සතු කරගන්න උත්සාහය ඒගොල්ලෝ අතහැරලාද? අතහැරලා නැහැ. දිගින් දිගටම අකුසල් රැස් කරගන්නවා. අභිජ්ජා. ඒක සුද්ධ තමයි ඇති කළ තියෙන්නේ. සුද්ධ මේ රට දාලා යන්න කලින් ඒ ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ පදිංචි කරවල අවුල හැදුවා. හදලා තමයි සුද්ධ ගියේ. එතකොට මේ අනුන් සතු දෙයි තමන් සතු කරගන්න ආසාවෙන් හරියට පවු රැස් කරගන්නවා. අභිජ්ජා. ඊළඟට ඇති වෙනවා ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? හිතේ ඇති වෙනවා තරහක් ඇති වෙනවා. තරහක් ඇති වුණාන් පස්සේ මොවුන් වෙනසේවා නැසේවා කී කී තමයි ඒ පිරිස කල්පනා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? හිතේ සම්පූර්ණයෙන්ම අර කියාපු අකුසල් වලටම තල්ලු වෙලා යනවා. ඊළඟට මිච්ඡාදිට්ටි. මිච්ඡාදිට්ටි කියන්නේ මෙලව පරලව ගැන, ඒ කියන්නේ මෙලවක් තියෙනවා මේ කර්මානුරූපව පරලවක් ලැබෙනවා, මෞපියෝ ඉන්නවා, මේ දාන දීමේ අනුසස් තියෙනවා, ගුණධර්ම රැකීමේ අනුසස් තියෙනවා, ඌපපාතිකව සත්‍ය උපදින මේ මොකවත් ගැන අදහන්නේ නැහැ. එහෙම එකක් විශ්වාස කරන්නේ නැහැ. එතකොට එහෙම ගත කරනකොට මොකද වෙන්නේ? ගිහිල්ලා උපදිනවා. එක්ක කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා. එහෙම නැත්තම් තිරිසං අපාය උපදිනවා. දැන් ඔබ බලන්න අද පොය දවසේ සීල් ගත්තා. සීල් සමාදන් වීම තුල ඔබ වැළකුණා. කරුණු අටකින් වැළකුණාද? මොනවද මේ වැළකීච්ච කරුණු අට? සතුන් මරීමෙන් වැළකුණා. සොරකම් කිරීමෙන් වැළකුණා. අබ්‍රහ්මචාරී ජීවිතෙන් වැළකුණා. එතකොට කොහොමද ඒ කය වක්‍ර වෙනවද ඍජු වෙනවද?
කය ඍජු වෙනවා, වක්‍රභාවය නැතු යනවා. අපි වැලකුණේ කවුරු සිහි කරගෙනද? රාතන් වහන්සේලා සිහි කරගෙන. එහෙනම් රාතන් වහන්සේලාගේ ක්‍රියාව වක්‍රද ඍජුද? ආන්න රාතන් වහන්සේලා තුළ තිබිච්ච ඍජු ක්‍රියාව තමයි ඔබ සමාදන් වුණේ. ඊළඟට සමාදන් වුණා බොරු කීමෙන් වැළකීම. ඒතර බොරු කීමෙන් වැළකීම කියන එකට අයිති ඉතුරු හතරක්, ඉතුරු තුනක්. මොනවද ඒ? කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන. මේ කිසි දෙයක් රහතන් වහන්සේලා තුළ තිබුණේ නැහැ. එතකොට එහෙනම් උන්වහන්සේලා තුළ තිබුණේ ඍජු වචන භාවිතයක්, ඍජු වචන කතාවක්. අන්නේ ඍජු කතාව අපි සමාදන් වුණාද? බොරු කියන්නේ නැහැ කියලා. ඒ ඍජු කතාව සමාදන් වුණා, මේක සමාදන් වෙච්ච බව මතක තියෙන්න ඕනේ. අමතකුනොත් පරණ කතාවට යයි. තමන්ට තමන් මෙහෙම රහතන් වහන්සේලා සිහි කරගෙන තමන් ඍජු බව. එතකොට මේ සීලයෙන් කරන්නේ පුද්ගලයාව වක්‍ර කරන එකද ඍජු කරන එකද? පුද්ගලයාව ඍජු කරනවා සීලෙන්, වක්‍ර කරන්නේ. එතකොට රහතන් වහන්සේලාට තිබිච්ච පළවෙනි ගුණය මොකද්ද? සංඝයාට තිබිච්ච උජුපටිපන්නෝ, ඍජු ප්‍රතිපදාවේ යුක්ත බව. එතකොට මේ වැරදුනහම මොකද්ද ඇති වෙන ප්‍රතිපදාව? වක්‍ර ප්‍රතිපදාව. වක්‍ර වෙලා ඉන්නේ එක. වක්‍ර වුණහම තමයි ක්‍රියාව, වක්‍ර වුණහම තමයි එයා නිරේ යන්නේ. මොකක් වක්‍ර වුණහමද නිරේ යන්නේ? ක්‍රියාව වක්‍ර වුණහම. ක්‍රියාව. එතකොට මේක කියනවා මහණෙනි, මේ වක්‍ර වූ ගතිගුණ ඇති පුද්ගලයා වක්‍ර වූ උපත කරා යනවා කියනවා. ඒතර වක්‍ර වූ උපත කරා ඍජු නැති ඇද වූ උපත හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නිරය. ඔබ කියන් හිතන්න, අපි මේ සංසාරේ නිරේ ගියපු අයද නිරේ ගියපු නැති අයද? මහා බෝසතාණන් වහන්සේ පවා පෙරම්පුරණ කාලේ සමහර ආත්මවල රජ වෙලා පව කරගන්න සිද්ධ වෙලා නිරේ ඉපදිලා තියෙනවා. මහා බෝසතාණන් වහන්සේට පවා පෙරම්පුරණ කාලේ තිරිසං ආත්මවල උපදින්න වෙලා තියෙනවා. මහා බෝසතාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ශ්‍රී ලැබලත් ඉබඳු දේවල් වලට මෝණ පෑවා නම්, ඒ බඳු ඉරණමකට යන්න උනා නම් ඔබ ලැබු විවරණේ මොකද්ද? කාගෙන් විවරණ ලැබලද? යාන්තම් මේ බතක් ව්‍යාගෙන කිරි හොද්දක් හදාගෙන ලුණු මිරිසක් හදන් කාලා ඉන්න අය. එතකොට අර වගේ බුදුරජාණන් වහන්සේලාගේ නියත විවරණ ලැබූ උත්තමයා පවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වීම නිසා මේ ස්වභාවයෙන් නිදහසු නැහැ. දැන් ඔබ හිතන්න බලන්න, ඔබේ ජීවිතේ මේ ආත්මේ කලින් ආත්ම අතාරින්න අපි පේන්නේ නැහැ කියලා. මේ ආත්මේ ඔබට හැමතිස්සෙම තිබුණේ ඍජු ක්‍රියාවක්ද වක්‍ර ක්‍රියාවක්ද? වැඩිපුර තිබුණේ ධර්මයට එන්න ඉස්සර වෙලා තිබුණේ වක්‍ර ගති ගුණද ඍජු ගති ගුණද? වක්‍ර ගති. ඉඩ ලැබුණොත් මරනවා, ඉඩ ලැබුණොත් සොරකම් කරනවා, ඉඩ ලැබුණොත් වැරදි කාමසේ වෙනේ දෙනවා, ඉඩ ලැබුණොත් බොරු කියනවා, ඉඩ ලැබුණොත් කේලාම් කියනවා, පරුස වචන කියනවා, ඉඩ ලැබුණොත් හිස් වචන කියන. ඉබඳු වක්‍ර ගති ඔබට තිබ්බාද නැද්ද? ඔබ දැන් ඉන්නේ වක්‍රගති සදහටම ප්‍රහාණය කළාද? යාන්තම් සංවර වෙලාද? යාන්තම් සංවර වෙලා මිසක් වක්‍රගති ප්‍රහාණය කළ නෙමෙයි. එතකොට ඔබට අනතුරු නැද්ද? අනතුරු තියෙනවා. මේ පුද්ගලයාට වක්‍රගති පිහිටන්ට
උපකාරී වෙන එක දෙයක්. ඒ තමයි අසත්පුරුෂ ආශ්‍රය. මොකද පුද්ගලයා වක්‍ර වෙන්න උදව් වෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂ පොත්පත් කියවන්න ලැබුණොත්, අසත්පුරුෂ දේවල් බලන්න ලැබුණොත්, අසත්පුරුෂ පුද්ගලයන් ආශ්‍රයට ලැබුණොත්, මේ පුද්ගලයාට අසත්පුරුසයි කියලා ඒව අඳුනගන්න බැරි වුණොත්, ඒ පුද්ගලයා වක්‍ර වෙනවා. කොහොමද වක්‍ර වෙන්නේ? ආසවලත් කරන්නේ මං කළහම් මොකෝ කියලා බය නැතු යනවා. ආසවල් ප්‍රසිද්ධ අයත් කරන්නේ ඉතින් මං වගේ කෙනෙක් කළහම් මොකෝ කියලා අර තමන් ඇසුරු කරන ප්‍රසිද්ධ අයගේ දුර්වලතා නැත්තම් තමන් දන්න තමන් ආස තමන් ඇලුම් කරන ප්‍රසිද්ධ අය ඉන්නවා කියව. ඒ ප්‍රසිද්ධ අයගේ දුර්වලතාත් ප්‍රසිද්ධයිනේ. එතකොට මොකද්ද වෙන්නේ? ආසවල් අසවල් ඇත් මෙහෙම කරනවනේ. ආසවල් අසවල් ඇත් මෙහෙම කරනවනේ. ඉතින් එහෙම එකේ මං කළහම් මොකෝ කියලා අර ප්‍රසිද්ධ එක්කෙනාගේ ක්‍රියාව හිතෙන් අනුමත කරලා මං කරහම් මොකෝ කියලා හිතනවා. එතකොට තමන්ට මොකද වෙන්නේ? තමන්ගේ හිරිය උතබ් බිඳිනවා. තමන්ගේ ලැජ්ජා බය නැතුව යනවා. එහෙම නැත්නම් තමන් ඇසුරු කරන අය දුර්වලතාවලින් යුක්තයි. තමන් ඇසුරු කරන අය දුර්වලතාවලින් යුක්ත වුණාම කල්පනා කරනවා අසවල දුර්වලතාවකින් යුක්තයිනේ. තියෙන මොකද්ද මේ කියන්නේ? සාමාන්‍ය දෙයක් නොවේ කියලා අර ධර්මයේ තුලින් මයින්ඩ් තියෙන මිම්ම පුද්ගලයන් ආශ්‍රේ මයින්ඩ් යනවා. මිම්ම මයින්ඩ් තියෙන්නේ මොකෙන්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන්. ධර්මයෙන් මැනගන්න හැකියාව නැහැ. ඊට පස්සේ මනින්නේ කොහොමද? පුද්ගලයාගේ අසවල් කෙනාත් සොරකම් කරානේ. මං සොරකම් කරාම මොකෝ? අසවල් කෙනාත් ඉන්නව නෙවෙයි ඒක සම්බන්ධකම් තියාගෙන. ඉතින් මම කරාම මොකෝ කියලා ඒක පුද්ගලයාගේ දුර්වලකම තමන් ගලප ගන්නවා. අසවලා කළාම අසවලාට හොඳ නම් ඇයි මට නරක කියලා ගලප ගන්නවා. එතකොට මිම්ම හැටියට තියෙන පුද්ගලයන්ගේ දෝෂේ දිහා බලලා තමන් දෝෂ වීම නේද? පුද්ගලයන්ගේ දුර්වලතා දිහා බලාගෙන තමන් දුර්වලතා ඇති කර ගැනීම. ඒ බලපු මිම්ම හරිද? බලපු මිම්ම පුතජනයි. අන්ධ බාල පුතජන මිම්ම. මේ තමයි මිම්ම. මේ පොතේ තියෙන්නේ මිම්ම. බුද්ධ වචනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? පුද්ගලයා දායාදේ කරගෙන සිටින්නේ තමන්ගේම කර්මයයි. එතකොට එහෙනම් තම තමන්, ඒ කිය ඔබ මම අපි හැමෝම තම තමන් දායාදේ කරගෙන සිටින්නේ තමන් සිතන රටාව. තමන් සිතන රටාවේ තියෙන හැමතිස්සෙම ලෝභයක් නම් දායාදේ කරගෙන සිටින්නේ ලෝභයයි. තමන් සිටින රටාව තුළ තියෙන්නේ ද්වේෂයක් නම් තමන්ගේ දායාදය ද්වේෂයයි. තමන් සිතන රටාව තුළ තියෙන්නේ මිසදිටුවක් නම් තමන්ගේ දායාදය මිසදිටුවයි. තමන් සිතන රටාව තුළ තියෙන්නේ බොරු කීම නම් තමන්ගේ දායාදය බොරු කීමයි. තමන් වචන කතා කරන රටාව තුළ තියෙන කේලව නම් තමන්ගේ දායාදය කේලමයි. තමන් කතා කරන රටාව තුළ තියෙන පරුස වචන නම් තමන්ගේ දායාදය පරුස වචනයි. තමන්ගේ රටාවේ තියෙන හිස් වචන නම් තමන්ගේ දායාදය හිස් වචනයි. තමන්ගේ කතා කරන තමන්ගේ ක්‍රියාව තුළ තියෙන්නේ අනාචාරය හැසිරීම නම් තමන්ගේ දායාදය අනාචාරයයි. තමන්ගේ ක්‍රියාව තුළ තියෙන්නේ සොරකම නම්
තමන්ගේ දායාදය සොරකමයි. තමන්ගේ ක්‍රියාවේ තියෙන්නේ අනුන්ට හිංසා පීඩා කරලා නසා වන්නසා ලීවනං තමන්ගේ දායාදේ යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදියට කටයුතු කරද්දී ඒ විදියෙම උපතකට යනවා කියනවා. ගිහිල්ලා ඒ විදියෙම ස්පර්ශ විඳිනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇතම් සත්වයෝ ඉන්නවා සතුන් මරීමෙන් වැළකී දඬුමුගුරු අත්තර සතුන්ට හිංසා පීඩා කරන දේ අත්තර සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්වයන්ට අනුකම්පාවෙන් වාසය කරනවා. එතකොට ඔන්න අද ඔබ අද මේ දවස ආන්නේම දවසක්. මොකක්ද මේ දවස? සියලු සත්වයන්ට අනුකම්පාවෙන් මෛත්‍රී චිත්තයෙන් වාසය කරනවා. වාසය කරද්දී සෝන සංසප්පති කායේන, එතකොට කයින් හැකිලෙන කර්ම නොකරයි කියනවා. ඒකෙනා කයින් හැකිලෙන කර්ම නොකරයි. වචනයෙන් හැකිලෙන කර්ම නොකරයි. මනසින් හැකිලෙන කර්ම නොකරයි. තස්ස උජුං කායකම්මං ඕති. එතකොට ඔහුගේ කාය කර්මය, එතකොට අද දවසේ ඔබ මේ ගත කරන කාල පරිච්ඡේදයේදී සමාදන් වෙච්ච සීලේ මතකනම් ඔබේ කාය කර්මය ඍජුයි. කොහොමද ඍජු වුනේ? සතුන් මැරීමෙන් වැළකුණා. සියලු සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්ත වුණා. අන්න ඍජුයි. ඊළඟට සොරකමින් වැළකුණා. අන් සතු දේ තමන් ගන්නේ නැහැ. අන් සතු දේ තමන් ගන්නේ නැහැ. සොරකමින් වැළකුණා. එතකොට ඔබේ ක්‍රියාව ඍජුයි. ඔබේ ක්‍රියාව ඍජුයි. ඒ ක්‍රියාව ඍජු නොවුනොත් භයානක විපාක ලැබෙනවා. සවැත් නුවර එක විසඟණක් හිටියා. විසඟණක් කියන්නේ වෛශ්‍යා වෘතියෙන් ජීවත් වෙන කෙනෙක්. මේ විසඟණට තිබුණා දිග කේශ කලාපයක්. ඒ කේශ කලාපේ ලෙහා දැම්මාම විලුඹ දක්වා ඒ කේශ කලාපේ වැටෙනවා. බොහොම ලස්සන කේශ කලාපේ මල් ගවසාලා සවැත් නුවර යද්දී මිනිසුන්ගේ ආකර්ෂණයට ලක් වුණා. මේක දැකපු අන්‍ය ස්ත්‍රීන් මේ විසඟනට ඊර්ෂ්‍යා කළා. මේ විසඟනගේ කේශ කලාපිටත් ඊර්ෂ්‍යා කළා. ඒ ස්ත්‍රීන් කතා වෙලා මේ විසඟනට උපස්ථාන කරන දාසියක් හිටියා. මේ දාසිය යාළු කරගත්තා. යාළු කරගෙන කිව්වා, ඔබට මම බෙහෙතක් දෙන්නම්. කාටද මේ කිව්වේ? දාසිට. කිව්වා, ඔබ උපස්ථාන කරන ඔය නෝනා අචිරවතී නදියට නාන්න යනවා. අචිරවතී නදියට නාන්න ගිහිල්ලා කොණ්ඩේ සබම්පෙන ගාලා අව්වේ ඉන්නවා. ඒ ගාන සබම්පෙන වලට මේ බෙහෙත දාපන් කිව්වා. බෙහෙතත් අරන් ගියා. දාසි ගියා, දාසිට ගානක් දුන්න අතට. ගිහිල්ලා දැන් බෙහෙත මිශ්‍ර කළා අර සබම්පෙන වලට. ඉතින් අර ගෑනු එක්කෙනා දන්නේ නැහැ. ඉතින් දිග කේශ කලාපේ ඔන්න සබම්පෙන ගාලා මේ ගඟ ඉවිරි වාඩි වෙලා හිටියා අවුවේ. ඉඳලා ගඟේ ගඟට බැස්සා, වතුරට බැස්සා. බැහැලා අත් දෙකෙන් සොලවලා කොණ්ඩේ සබම්පෙන අරින්න ගැසුවා. හවරිය ගැලෙව්වා වගේ මුළු කොණ්ඩෙම ගැලවිලා ගියා. මේ මිනිස්සයා අඬාගෙන
ගඟෙන් එළියට ආවා. ගොඩට ආවා. ගොඩල් ඉක්මන් රිදි කැල්ලක් තිබ්බ රිද්දෙන් ඇඟපති පිහිද ගත්ත ඔළුව වහගත්ත ආඬා ආඬා ගෙදර දිව්වා. දැන් ඒ පලාතේ ඉන්න බෑ. මේ කෙනා ඒ පලාතේ අතරලා පිටිහෙර ගම්මානෙකට ගියා. ගිහිල්ලා මොකද කළේ? පුංචි කඩයක් දාගත්ත. ඔය කඩේ අප්පන් හදාගෙන ඉන්න. ඒ පුංචි කඩයක් දාගත්ත. දැන් අර කලින් කරපු රස්සාවෙන් හොදට හැදට වැඩේ හිටපු කෙනෙන්නේ අර පොඩි රස්සාවෙන් ජීවත් වෙන්න අමාරුයි. මොකද කළේ? පටන් ගත්තා එතන කසිප්පු විකුණන්න. දැන් ඒ කඩේ එතකොට පොඩි පොඩි කෑම බීමක් තියෙනවා, කසිප්පුත් විකුණනවා. ඔය අතරේ මොකද වුනේ? කසිප්පු බොණ්ඩාව මිනිසු දෙන්නෙක්. ඒ කාලේ මිනිස්සු මේ කාලේ වගේ ෂර්ට් ඇඳගෙන නැහැ නේ. එක සල්ලුවක් ඉන්නට ඇඳගෙන එකක් ඇඟට පොරෝ ගන්නවා පැත්තට. ඉතින් මේ සලු ඇඳගෙන මිනිස්සු දෙන්නෙක් ආවා. ඒ සලු දෙක ලස්සනයි. මේ ගෑණිගේ හිත ගියා මේ සලු වලට. හොඳට බිව්වා අර මිනිස්සු. බිහිල වෙරි මර ගාතේ එහෙමම වැට දාලා වැටුණා. වැටමාර ගෑණියෙක් කෙනා මොකද කළේ? හොරෙන් අර සලු දෙක ගත්තා. අරගෙන පෙට්ටිය දාලා හැංගුවා. මිනිස්සුන්ට වෙරි ඉඳිලා ඒ වෙරි මර ගාතේම මිනිස්සුන්ගේ පිටත් කෙරෙව්වා. ඊට පස්සේ මිනිස්සු දැන් වෙරි හිඳිලා සලු හොයනවා. ආයෙ කඩේට ඇවිල්ලා කිව්වා, දැක්කද උඹ අපේ සලු? අපි දෙකපි සල්ලුවක් නැහැ, බීවා නම් බීව විදිහට ඉන්න ඉපෑ කියලා බැනලා එලෝ ගත්තා. දැන් ඔන්න ගෑනු එක්කෙනෙකුගේ ජීවිතය හැදෙන විදිය. ඊට පස්සේ ඔතනට වැඩියා. දවසක් පිඬුසි ගාගෙන වැඩියා. රහතන් වහන්සේ තමයි බලන්න. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා මිනිසුන්ට යන්තම් බේරෙන්න අවස්ථා ලැබෙන විදිය. රහතන් වහන්සේ නමක් වැඩියා ඒ කඩේට. වැඩියාම අර ගෑණිවිකිනාට සිහිය උපන්නා. මොකද්ද උපන්නේ? අනේ මං සවැත් නුවර හිටියා, මං මේ වගේ භික්ෂුන් වහන්සේලා කෙලවරක් නැතුව දැක්කා, මම දානි හැන්ද පූජා කරගත්තේ නෑ, අනේ අදවත් මම දාන ටිකක් පූජා කරගන්න ඕනේ කියලා දුවලා ගිහිල්ලා වැන්දා. වැඳලා කිව්වා, අනේ ස්වාමීනි, මා කෙරෙහි අනුකම්පා කරලා පොඩ්ඩක් වැඩෙන්න, මං දානේ හදලා පූජා කරන්නම් කිව්වා. ඉක්මනට දානේ හදලා පූජා කරා. උන්වහන්සේ වැඩ හිටපු තැනට පොඩ්ඩක් අවු වැටෙනවා. අනේ මේ ස්වාමීන් වහන්සේට අවුයෙන් පීඩාවක් නොවේවා කියලා දානේ වඩඳනකන් මුතු කුඩයක් ඉහළන් හිටියා. ඒ කියන්නේ ලොකු කුඩයක් ඉහළන් හිටියා ඒ ස්වාමීන් වහන්සේට අවු නොවැටේවා කියලා. එතකොට ඒ දාහණි බෙදෙන අවස්ථාවෙත්, කුඩේ ඉහලාගෙන ඉන්න අවස්ථාවෙත් ඒ ගෑණි වික්‍රණගේ හිතේ පහළ වුණේ දයාව, කරුණාව, සංඝයා කෙරෙහි ගෞරවය ඇති වුණා. ඉතින් ඔහොම වෙලා එයා ඒ දාණින් පස්සේ ඒ කාන්තාව දානි දෙල ඉවර වෙලා ප්‍රාර්ථනාවක් කළා. අනේ ස්වාමීනි, මට මේ දානේ පින්බලින් දිග කොණ්ඩයක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඉතින් ඉඳලා ඒ ගෑණි වික්‍රණත් මැරුණා. දැන් කවුරුත් හිතන්නේ නැති තැනක තමයි උපන්නේ ගිහිල්ලා. සවැත් නුවර වෙලෙන්ද සිය දිනෙක් කතා වෙලා අචිරවතියෙන් නැවු නැගලා පහළට ගියා මේ ස්වර්ණ භූමියට යන්න විලඳාමේ. යද්දි මොහොදෙදී නැව යන දිසාවේ නෙමෙයි වෙන දිසාවකට ගහගෙන ගියා. ගහගෙන ගිහිල්ලා මොහොත මැද්දේ නැව එක්තරා ගොඩනැගිල්ලක් ගාව නැවතුන. මොහොත මැද්දේ මාලිගාවක් තියෙනවා. දැන් මේ අයට කරගන්න දෙයක් නැහැ. එතකොට මේ මුදලාලිලා ඒ ව්‍යාපාර කරපු අය ඇහුවා, ඒ මාලිගාවේ ඇහුවා, අනේ කරුණා කරලා කියන්න ඕක ඇතුලේ කවුදෑ ඉන්නේ කියලා ඇහුවා. එතකොට ස්ත්‍රියක් කතා කළා ඒ මොහොත මැද්දේ තිබිච්ච මාලිගාව අස්සෙන්. අනේ මම දෙව්දුවක් කිව්වා. අනේ එතකොට මේ
ඒ වෙළෙන්ද කිව්වා දෙවිදුවක් නම් ඉස්සරහට එන්න අපි කැමති ඔබ දකින්න කිව්වා. අනේ මට ඉස්සරහට එන්න විදියක් නැහැ. මම මගේ කොණ්ඩෙන් ඇඟ වහගෙන ඉන්නවා, මට ඇඳුන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ වෙළෙන්ද කිව්වා, "හා අපි ළඟ තියෙනවා මේ ව්‍යාපාරවලට ගෙනිච්ච වෙළඳාමට ගෙනිච්ච ඇඳුම්. අපි මේවා දෙන්නම්" කිව්වා. "අනේ අපිට මට ඕක අතින් අතට ගන්න බෑ" කිව්වා. "එහෙනම් කොහොමද ඔබතුමීට මේකේ උදව් කරන්න පුළුවන්?" කිව්වා, "ඔය පිරිස අතරේ ඉන්නවා එක උපාසක කෙනෙක්. ඒ උපාසකට ඔය ඇඳුම අඳවලා මට පින් දෙන්න" කිව්වා. එතකොට ඇහුවා, "ඒ කවුද ඒ උපාසක?" කියලා ඇහුවා. "කිව්වා මේ ඔබේ කොණ්ඩේ කපන බාබර්" කිව්වා. "තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙක්" කිව්වා. "මම මේ එතුමා දැකලා එතුමාගෙන් පිහිටක් ගන්නයි මං මගේ බලෙන් නැව මේ පැත්තට ගත්තේ" කිව්වා. බලන්න, තෙරුවන් සරණ ගිය උපාසකවත් නොපෙනෙන ලෝකේ අඳුන ගත්තා. භික්ෂුවක් නෙමෙයි, තෙරුවන් සරණ ගියපු ගී කෙනෙක්. රසාව මොකද්ද? බාබර් වැඩි. බලන්න මේ තිසරණී ආනුභාවය. තිසරණ පන්සිල් දකින උපාසක. ඊට පස්සේ අර මේ වෙළෙන්දන්ට හරි පුදුම සහගතයි මේ සිද්ධිය. මේ වෙළෙන්දු සන්තෝෂී වැඩිකමට අර උපාසකව සුවඳ පැන්වලි නෑව්වා. නාවල සලු දෙකක් කණ්ඩක් දුන්නා. සලු දෙකක් පෙරෙව්වා. පොරොල කිව්වා, "මේ යහපැත්තේ මේ විමානයේ සිටින දේවතාවී මේ පින අනුමෝදන් වේවා" කියලා කිව්වා. කියනකටම විමානෙන් අප්පුඩියක් ගහව කෙනෙක් අප්පුඩියක් ගහගෙන එළියට ආවා. දිව්‍ය වස්ත්‍රාභරණින් සැරසිලා. එතකොට අර පිරිසට හරි සතුටි. ඊට පස්සේ ඇහුවා, "අනේ කියන්න අපිට මේ මොකද්ද ඔබට උනේ?" කියලා ඇහුවා. එතකොට කිව්වා, "අනේ මම මනුස්ස ලෝකේ වේස ගෑණියක්" කිව්වා. "මට මෙන්න මෙහෙම කරදරයක් වුණා" කිව්වා. "මට සතුටුකම් කරපියවුන් මගේ කොණ්ඩේ වැටෙන්න බෙහෙත් දුන්නා. ඊට පස්සේ මගේ කොණ්ඩේ වැවුනේ නැහැ. මං ඒ පළාත අත්හැරලා ගියා ඈතට. කඩ පොඩ්ඩක් දාගත්තා. කඩෙන් ජීවත් වෙන්න අමාරු නිසා මම කචිපුත් වික්කා. ඔතනට ආපු මිනිස්සුන් දෙන්නේගේ සලු දෙකක් මං හොරකම් කළා. මට ඇඳුන්නේ නැහැ" කිව්වා. "මම එක මහෝත්තම රාතන් වාසී නමකට දානි පූජා කළා. මම කුඩයක් අල්ලන් හිටියා උන්වහන්සේට අවුව වැටෙන නිසා. කුඩේ අල්ලාගත්තු පිනේ මට මේ විමානි ලැබුණා. මං දාන දීපු පිනේ මට රන්වන් සිරුරක් ලැබුණා. මං ප්‍රාර්ථනා කළා කේශ කලාපේ මට මේ කේශ කලාපේ ලැබුණා. හැබැයි වස්ත්‍ර නැතුව මං එළියට වෙන්න විදියක් නැතුව උන්නේ. මේ නැවේ යන මේ උපාසකව මම දැක්කා. මේ උපාසකගෙන්වත් මට පිහිටක් ලැබේවි කියලයි මේ නෞකාව මගේ විමානි පැත්තට මං ඇදලා ගත්තේ" කිව්වා. ඉතින් උපාසක ඇහුවා, "මට බොහොම සතුටුයි. මම තිරුවන් සරණ ගිය කෙනෙක්, මම පංචශීලිය ආරක්ෂා කරන කෙනෙක්. මෙහෙම පූජා කළා දැන් ඔබතුමියට ආහාර පාන වස්ත්‍ර ලැබිලා තියෙනවා" කියලා කිව්වා. එතකොට මේ සිද්ධිය දැකලා අර වෙළෙන්දු සීයම විස්මයටපත් වුණා. පත් වෙලා උපාසකට කිව්වා, "උපාසක, අනේ අපිවත් තිසරණ පන්සිල්වල පිහිටවන්න" කිව්වා. එතකොට අර කර්ණවෑමියා අර බාබරුන් එහෙ මොකද කළේ? අර වෙළෙන්දු සිය දෙනාවත් තිසරණ පන්සිල්වල පිහිටෙව්වා. පිහිටවල මේ බාබර් ඇහුවා, අර දෙව්දුවගෙන් ඇහුවා, "දේවතාවි, දැන් හිටපු තත්ත්වය යන ඔයාට සතුටුද? දැන් මේ ලැබෙච්ච තත්ත්වය ගැන ඔයාට සතුටුද?" "අනේ මට කිසි සතුටක් නෑ" කිව්වා. "ඇයි ඔයාට සතුටක් නැත්තේ? ඔයා ඇඳුන් නැතුව හිටියේ. දැන් ඔයාට දිව්‍ය වස්ත්‍රාභරණ ලැබිලා ඇයි සතුටක් නැත්තේ?" "සතුටක් නැත්තේ මං දාන දීපු පිනේ විපාක ඉවර වීගෙන එනවා. මං වේශකම් කරපුවා, මං හොරකම් කරපුවා, මං අනුන්ට මේ මිනිසුන්ට මේ මත්පැන් විකුණපුවා. මේ විපාකේ පළ දෙන්න යනවා.
මට පේනවා මං නිරේ උපදින හැටි. මට මේ නිසා කිසි සතුටක් නෑ කිව්වා. එතකොට උපාසක කිව්වා, හා හා බය වෙන්න එපා. තනි මට ඔබ දානේ, තනි මට වස්ත්‍ර පූජා කළ ඔබට වස්ත්‍ර ලැබුණේ. දැන් මම මේ මගේ මිත්‍රයන් 100 දෙනාම තිසරණ සහිත පංචශීලයේ පිහිටවලා තියෙන්නේ. දැන් ඔබට දිව්‍ය ආහාර පාන දිව්‍ය වස්ත්‍ර තියෙනවා. මේ 100 දෙනාම එයි පුදන්න. එතකොට ඔබට සැප ලැබෙයි කිව්වා. බලන්න මේ උපාසකගේ තියෙන මොළේ. උපාසක බොහොම එතකොට බුද්ධිමත් කෙනෙක්. බොහොම නුවණැති කෙනෙක්. අන්න අනුකම්පාව. උපාසක ආඩම්බර වුණා නම් හා මමත් දැන් කෙනෙක් තමයි කියලා. අර විලෙන්ද 500ට කිව්වන, අර විලෙන්ද 100ට කිව්වන බලාපල්ල උඹලාගේ කොණ්ඩෙ කැපුවට මං කොහොම කෙනෙක්ද කියලා දැන් උඹලාට තේරෙනවද? දැන් තේරෙනවද කියලා? ආ දැක්කද? නෝනෙති කෙනා කොච්චර වෙනස්ද? නෝන තියෙන සත්පුරුෂ කෙනා මොනතරම් වෙනස්ද? ඒ නෝන තියෙන සත්පුරුෂ කෙනා කිව්වා, තනි මට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෙක් වෙච්ච මට දීපු දෙයෙන් ඔබට මේ ලැබුණේ. දැන් මේ 100 දෙනාම අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසකවරු. මේ 100 දෙනාම පුදන්න කිව්වා. බලන් දී උපාසක කොච්චර දියුණුවද කියලා. තමන් තමන්ට මාන්නේ ගත්තේ නැහැ. මේ උපාසක පුදන්න කිව්වා. මේ උපාසකවරු පුදන්න කිව්වා. ඒක අර දෙවියන් මොකද කළේ? අර දෙව්දුව ඒ 100 දෙනාටම ආහාර පාන දුන්නා. ඒ 100 දෙනාටම සල්ලි දුන්නා. දිවි වස්ත්‍ර වලින් නැම පිරෙව්වා. පුරවලා කිව්වා, අනේ ආයෙ ඔයගොල්ලෝ වෙලදාම යන්න එපා. අනේ ඉක්මනින් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන්න. මම මේ තව සලු දෙකක් දෙනවා. මේ සලු දෙකක් ගිහිල්ලා උන්වහන්සේට පූජා කරලා මට පින් දීලා මට මේ තියෙන අනතුර කියන්න. මම මේ බයේ ගැහි ගැහි ඉන්නේ. මෙතනින් චුත වෙලා මං නිරේ ගියොත් මට මක්ක වේද කියලා මට කියන්නවත් දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ අර පිරිස එකඟ වුණා. අර දෙවියන්ගේ උනන්දුවෙන් ආනුභාවෙන් ඉක්මනින්ම සවැත් නුවර ආවා මේ පිරිස නෞකාවෙන්. ඇවිල්ලා අචිරවති නදී තොටුපළෙන් ගොඩ වුණා. ගොඩ වෙලා කෙලිම ගියා සවැත් නුවර. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි දානයක් පූජා කළා. අර දෙව්දුව දීපු සලු දෙක පූජා කළා. කිව්වා, ස්වාමීනි මේ දානේ මේ සලු අපට මොහොත මැද්දේ විමානයක හම්බ වුණා දෙව්දුවක්. ඇය බයේ ඉන්නවා චුත වෙලා නිරේයයි කියලා. ඇයට උපකාර පිණිස මේක පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. සලු දෙකයි දානේ. ඇය චුත වුණා. විමානෙ නොපෙනී ගියා. ඇය චුත වුණා. නිරේ ගියේ නෑ. තව්තිසාවේ උපන්නා. බලන්න වෙනස. තව්තිසාවේ උපන්නා. මොකද හේතුව? ක්‍රියාව ඍජු වුණා. වක්‍ර වූදී විපාක දෙන්න ලෑස්ති වෙනකොට ක්‍රියාව ඍජු වෙලා විපාක දෙන පරිසරය වෙනස් වුණා. දැක්කද? ක්‍රියාව ඍජු වෙලා විපාක දෙන පරිසරය වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච නිසා නැත්තං සතියකින් චුත වෙලා ඒ තැනැත්ති යන්ට හිටියේ කොහෙද? නිරේ ගියා නම් අර වේශකම් කරපු කාලේ තිබිච්ච ඔක්කොම කටුඹුලේ නැගලා විඳවන්න වෙනවා. හොරකම් කරපු එකට වෙනම විඳවන්න වෙනවා. කසිපි වික්කට වෙනම විඳවන්න වෙනවා. ඒවයේ තියෙන කියාපු ටික නොකියාපුව තව කොච්චර ඇද්ද? වෙන වෙනම විඳවන්න වෙනවා. ආයේ කල්ප ගානකට ගොඩේන්ට බෑ. බලන්න ක්‍රියාව ඍජු වුණා විතරයි. තිසරණේ පිහිටියා විතරයි. තව්තිසාවේ ගියා. ඒ නිසා මේ ධර්ම මාර්ගයෙන් කරන්නේ මොකක්ද? පුද්ගලයාගේ ක්‍රියාව ඍජු බවට පත් කිරීමයි. හැබැයි මේ ආත්මේ ඍජු කරගත්තේ නැත්තම් ආයෙ ඍජු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ ආත්මේ ඍජු කරන්නේ නැත්තම්
මේ ආත්මය අපි මේ දුර්වලකම් වලින් බේරෙන්න උත්සාහයක් නොගත්තොත් ආය ලැබෙන්නේ නැහැ. ඒකයි. ඒ නිසා මේ සඳහා අපට දැන් බලන්න මේ අවස්ථාව ලැබුණේ. දැන් බලන්න මේ ඒ ගෑනුවෙක් කෙනා බේරිච්ච බේරිල්ල එකපාරක් බේරුණා. රාතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඒකෙන් දීපු දාණයෙන් බේරිලා නිරේ නොගිහිල්ලා මුහුදෙමැද්දේ විමානේ පහළ වෙලා බේරිලා හිටියා. ඔන්න ඒ හිටපු කාල පරිච්ඡේදයේ ඉවර වේගන ගියායි කර්ම විපාකේ. හොඳ වෙලාවට මේ හොඳට තිසරණ පන්සිල් තියෙන ශ්‍රද්ධා සම්පන්න උපාසකෙක් ඉන්න නැවක් මූද යනවා. මේක දැක්කා. දැකලා අනේ මේ උපාසකකින්වත් මට පිහිටක් ලබා ගන්න ඕනේ කියලා ඒ නැව ලං කරගත්තා විමානෙට. එතකොට මේ දේවතාවි මොලේ පාවිච්චි කරලා වැඩ කළා. අඬ අඬා හිටියේ නැහැ එතනදී. ඇයි මට කොහොම හරි පිහිටක් ලබා ගන්න ඕන කියන අදහස තිබ්බා. අර උපාසක උපකාර වෙයි කියලා හිතුවා. හිතපු විදිහ එහෙමම හරි ගියා. මොකද ඒ උපාසක සත්පුරුසයි. ආඩම්බරකමක් නැති, උඩඟුකමක් නැති, මාන්නයක් නැති සත්පුරුස උපාසක කෙනෙක්. ඊළඟට ඒ උපාසක විතරද සත්පුරුස? අර වෙලෙන්දු සීයත් සත්පුරුසයි. අර වෙලෙන්ද අර දෙවුදුව වෙලෙන්දංගෙන් ඉල්ලා හිටියේ මේ උපාසකට මේ වස්ත්‍රය පොරවන්න, පොරවලා මට පෙඳින්න කියලායි. වෙලෙන්ද මොකද කළේ? සුවඳ පැන් වලින් නෑව්වා උපාසකව. කවුද උපාසක? කොණ්ඩ කපපු මිනිසයා. එතකොට වෙලෙන්දු සත්පුරුෂ නැද්ද? ඇත්ත වෙලෙන්දු කල්පනා කරලා අපි මේ කොණ්ඩ කපන්න එකඟ ආපු එක. මේ මොකද්ද මේ? මේ කාලේ වගේ නම් ওই වගේ දෙයක් වෙයිද? මේ පිරිහීමත් එක්ක වෙන්නේ. මේ කාලේ ඔහොම එකක් හිතා ගන්නවත් බෑ. කියයි අපි මේ මෙලෙන්දු ඉන්න මේ කල්ලක මේකට මේ සලු පළවඳින මොකටද කියලා උපාසකවල්ල මොහොදි දායි. මේ කාලේ නම් ඕක දාපන් මොහොදි කියයි. අපි ඉන්නේ අපිට පුරවපන් සලු කියයි. ඇයි එච්චරටම මේ කාලේ මිනිස්සුයා දුෂ්ටයි. හරි දුෂ්ටයි. එතකොට ඒ දුෂ්ටකම නෑ. බලන්නේ වෙනස. දුෂ්ටකම නෑ. ඊර්ෂ්‍යාව නෑ. ඊට පස්සේ ඒ වෙලෙන්දු ටික බොහොම සතුටු වෙලා අර උපාසකව සුවඳ පැන් වලින් ආවලා කාන්ට බොන්ට දීලා අර වස්ත්‍ර දෙකක් පෙරෙව්වා. පොරෝණකට උපාසකත් ආඩම්බර නෑ. උපාසක බොහොම හොඳට තිසරණේ ගුණ මෙනෙහි කරගෙන හිටියා. එවලම පින ලැබුණා. අර දෙවදුව අත්පොලසන් දීගෙන දිව්‍ය ආභරණ වලින් එලීට ආවේ. ඇවිල්ලා දෙවදුවට ඇත්ත කිව්වා. මොකද්ද කිව්වා? අනේ මට මේ සතුටක් නැහැ. මං තව සතියකින් මට චුත වෙන්න නියම වෙලා තියෙන්නේ. මං චුත වුණාට පස්සේ නිරේ යන්න තියෙන්නේ කිව්වා. ඇයි දැන් තමන්ට ඔක්කොම පේනවනේ? දැන් තමන්ට මේ බේරිලා හිටියේ අර දානීය අනුසස් බලෙන්. හැබැයි වැරදිච්ච වක්‍ර කර්මේ. වක්‍ර කර්ම තියෙනුනේ ඇයි? ඔය රස්සාවෙන් කී දෙනෙකුගේ පවුල් කඩා කප්පල් වෙනවද? වක්‍ර කර්මේ තියෙනවනේ, වක්‍රව කරපු දේවල්. ඒ ඔක්කොම එන්න පොලිමට පෙළ ගැහිලා තිබ්බේ. මට මේකෙන් වළකින්න බෑ කියලා අඬ අඬා හිටියා. අර උපාසකට ඥාණයේ තිබුණා. උපාසක කව නැ මං වගේ තනි කෙනෙකුට දානයක් දීලා ඔබට මේ වස්ත්‍ර ලැබුණා. දැන් ඔබට වස්ත්‍ර, ආහාර, පාන ඕනෑ තරම් තියෙනවා. දැන් මේ සිය දිනාම පුදන්න කිව්වා. මේ උපාසකරු සිය දිනා පුදන්න කිව්වා. මේ කල්ලි කිව්වට අනේ දානයක් දෙන්න විදියක් නෑ, හාඳුනමක් හොයාගන්න නෑ නෝ කියලා. තමන්ගේ උපාසකකම ගුණයක් හැටියට දකින්න මේ කාලේ හැකියාවක් නැහෙනේ. අනේ හාරු කෙනෙක් නැහැ කියලා මේ කර බාගනේ යන්නේ. මේ බෙලදාම කරලා ඇවිල්ලා කියයි අපිට හරි වැඩේ, විමානයක් හම්බ වුණා, විමානේ ප්‍රේතියක් හිටියා, මේ ඇඟේ කොණ්ඩෙන් වාගෙටි පව් දුකේ බෑ කියයි. විසඳුමක් නැහැ. අතනදී විසඳුම තියෙනවා. ඇයි ඒ විපාසක කිව්වා
මේ සිය දෙනාවත් පුදන්න කිව්වා. මේ සිය දෙනා තිරුවන් සරණේ පිහිටපු පංචශීලයේ සමාදන් වූ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකවරු කිව්වා. ශ්‍රාවක උපාසකවරු කිව්වා. පිදුවා. අනික ඊට පස්සේ ඒ දෙවිදුව වස්ත්‍ර දෙකක් දුන්නා බුදුරජාණන් වහන්සේටත් මෙයින් පුදන්න කියලා. බලන්න බුදුරජාන් වහන්සේට පූජා කළා, භික්ෂු සංඝයාට දානේ දුන්නා. මහිමේ දානේ ආනුභාවේ මොකද වුනේ? තෞතිසාවේ චුත වුණා එතනින්. තෞතිසාවේ උපන්නා. අන්න බලන්න පින්වත්නි, මේ දේශනාවේ තියෙන බුදුරජාන් වහන්සේ දේශනා කළා, කය ඍජු වුණොත්, වචනේ ඍජු වුණොත්, මනස ඍජු වුණොත් ගති දෙකයි කියනවා. ඒකාන්ත සැප ඇති ස්වර්ගය හෝ, ඒකාන්ත සැප ඇති ස්වර්ගය කිය කොහෙද? දෙවියන් අතරේ ඉපදීම. ඔබ හරියට මේ වැඩේ කළොත්, මේ සීලයේ පිහිටාගෙන තිසරණේ පිහිටන් ඉන්න එක, එක්කෝ ඒකාන්ත සැප ඇති දෙවියන් අතරේ, එහෙම නැත්නම් යම් ධනදානෙන් ආඩ්‍ය උසස් මිනිස් කුලයක් ඇද්ද එහි උපදී. අර කලින් උනේ මොකද්ද? ඒකාන්ත දුක් ඇති නිරේ. එහෙම නැත්තම් වක්‍රව හැකිලී යන ත්‍රිසංගත සතුන් අතර උපදී. අද ලෝකේ බහුතරය එහෙනම් කොහෙද යන්නේ? ඒකාන්ත දුක් ඇති නිරේ. එහෙම නැත්තම් යන්නේ වක්‍රව හැකිලී යන ස්වરૂප ඇති ත්‍රිසං ආත්මේ. ඔය දෙකෙන් එහාට විසඳුමක් බොහෝම අඩුයි. එතකොට බලන්න මේක කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මෙසේ මහණෙනි, මේ ආකාරයට කර්ම ක්‍රියාව ඍජු කරගත්තොත් ඒ ඍජු කර්මෙන් ලැබෙන ස්පර්ශය කියන යාට ඊට පස්සේ ලැබෙන්නේ කියන උපපන්න මේනම් පස්සා පුසන්ති එවම් පහම් භික්කවේ කම්ම දායාද සත්තාති වදාමි. මහණෙනි, ඒ නිසයි මං කියන්නේ මේ සත්වයා කර්මය දායාද කරගෙන ඉන්නවාය කියලා. එතකොට ඔබ සමාදන් වෙලා සිටින ඍජු ක්‍රියාවක් මොකද්ද? සතුන් මරීමෙන් වැළකීම නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. සොරකමින් වැළකීම නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. බ්‍රහ්මචාරී ජීවිතේ නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා අද දවසේ. ඊළඟට බොරු නොකීම, සත්‍ය වචනේ කීම නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. සමගී ඇති වෙන බස් පැවසීම නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. මිහිරි බස් පැවසීම නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. හිස් වචනෙන් වෙන් වී ධර්ම කතාවේ දීව නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. අන්සතු දෙයට සිතේ ආසාව නොයිපදීම නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. මෙත් සිත පැතිරවීම නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. සම්මාදිට්ඨිය නම් වූ ඍජු ක්‍රියාවක් සමාදන් වුණා. මේ සමාදන් වෙච්ච දේ හරියට දැනගත්තේ නැත්නම් වක්‍ර භවෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. දිගින් දිගට වක්‍ර භවම තිබේවි. ඒ නිසා මේ වක්‍ර භවයේ, වක්‍ර භව කියන්නේ පින්වත්නි, දැන් අපිට මේ සංසාරේ පුරුද්දට ගියපු එකක්. මේක ඇබ්බැහි වෙලා තියෙන්නේ. මොකද ඇබ්බැහි වෙලා තියෙන්නේ? කතා නොකර ඉන්න බෑ. ඇබ්බැහි වෙලා. මොකද ඇබ්බැහි වෙලා තියෙන්නේ? කතාව. කතාව ඇබ්බැහි වෙලා මිසක් කතා කරන දේ තෝරා බේරා ගන්න පුරුදු වෙලා නැහැ. මොකක්ද ඇබ්බැහි වෙලා තියෙන්නේ? කතාව. කතාව ඇබ්බැහි වෙලා කතා කළ යුතු දේ තෝරා බේරාගෙන කතා කරන්නට ඇබ්බැහි වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? ඇබ්බැහි වෙච්ච දෙයට හිත ඇදිලා යනවා. ඇබ්බැහි වෙච්ච දෙයට හිත ඇදිලා යනවා. සමහර ඉන්නව වැසිකිලියන්නේ බුලත් පිටක් කෑවේ නැත්තම්. එතකොට ළමයි කාලෙත් බුලත් පිට කෑවද වැසිකිලියන්නේ? නැහැ.
තරුණ කාලෙත් කෑවද බුලත්ට? නෑ. කොහමරි යම් දවසක වැචකිරියට යන්න කලින් බුලත් හපයක් කෑවද? ටික ටික මේකට කයත් තැබ්බැහි වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුලත්ට කන්න නැතුව වැචකිලියන්නේ. කයත් තැබ්බැහි වුණා. ඒ වගේ ඇබ්බැහි වීම කියන එක මේ සිතෙත් ඇති වෙනවා, වචනෙත් ඇති වෙනවා, කයෙත් ඇති වෙනවා. ඒතර යමකට යම් නරකයකට ඇබ්බැහි වෙලා නම් සිත, යම් නරක දෙයකට ඇබ්බැහි වෙලා නම් වචනය, නරක දෙයකට ඇබ්බැහි වෙලා තියෙනවා නම් කය, ඒ නරක දේ වක්‍ර දෙයක් නම්, අයහපත් දේ නම් ඒ නරක දේ, එයා වීරියක් ගන්නටම ඕනේ ඒ වළක්වන්න. වීරියක් ගන්නම ඕනේ. ඒ වීරියේ ගන්න හොඳ දේශනාවක් තමයි අද අපි මේ කතා කළේ. මොකද්ද? නරක දේ විපාකය මොකද්ද? ඒකාන්ත නිරේ. ඒකාන්ත නිරේ යන්න අපි බය ඇති කරගන්න ඕනේ. බය ඇති කරගන්නේ කොහොමද අපි? මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ දේශනාවල් උගන්වන්නේ එක එක්කෙනාගෙන් අහලා නෙවෙයි. පොත්පත් බලලා නෙමෙයි. එක එක්කෙනා කියන්නා වූ පරිේශන වාර්තා කියෝලා නෙවෙයි. මොකද්ද මේකෙදී බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ විද්‍යාගාරේ උන්වහන්සේගේ පරිේශන ඥාණය මොකද්ද? කර්මයයි විපාකයයි පිළිබඳ අවබෝධය. මේ සත්‍යයන් තුල තියෙන කර්මයයි සත්‍යයන් කරන්නා වූ කර්මයයි ඒ කර්මයන්ගේ විපාකයි ගැන තියෙන අවබෝධය වුණා ස්වයම්භූ ඥානයක්. ඒ කිව්වේ තමන් තුලින්ම උපදවාගත්තු ඥානයක්. මේ එක එක්කිනාගෙන් අහලා කියන කතා නෙවෙයි. එහෙනම් අපි පහදින්න ඕනේ ඉස්සෙල්ලාම මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනයි. ඒ අවබෝධය ගැන පැහැදිලා කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. මොකද්ද දැක්කේ? වක්‍ර වූ කර්ම ඇති සත්වයා ඒකාන්ත දුක් ඇති නිරේ ඉපදී ඉන්නවා. වක්‍ර වූ කර්ම තිබුණු සත්වයා ඒ වක්‍ර ගතිගුණ ඇති මිනිසුන් දැක්ක වෙලාවට පණ කඩාගෙන දුවලගෙන් හැංගෙන සත්තු වෙලා ඉපදිලා ඉන්නවා දැක්කා. කවුද? මිනිස් ලෝකෙ හිටපු අය. මනුස්ස ලෝකෙ හිටපු අය. මනුස්ස ලෝකෙ හිටපු අය ඒකාන්ත දුක්ඛිත නිරේ ඉපදිලා ඉන්නවා. මනුස්ස ලෝකෙ හිටපු අය ගෝනුස් වෙලා ඉන්නවා. මනුස්ස ලෝකෙ හිටපු අය පත්‍යය වෙලා ඉන්නවා. මිය වෙලා ඉන්නවා. මුගටි වෙලා ඉන්නවා. දරණ ගහගෙන ඉන්න සර්පය වෙලා ඉන්නවා. මනුස්ස ලෝකෙ ඉපදිච්ච අය. මිනිස්සු දැක්ක ගමන් පැනලා යනවා. දුවගෙන ගිහලා හැංගෙනවා. බුදුරජාන් වහන්සේ දැක්කා මේ ඔක්කොම මනුස්ස ලෝකෙ හිටපු අය. මහා ධන ධාන්‍ය ඇතුව, මහා උගත්කම් ඇතුව, ඉඩකඩන් දීපල ඇතුව හිටපු අය. නමුත් ඒ අය ඉඩකඩන් දීපල ධන ධාන්‍ය ඇතුව හිටියට ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ කොහොමද? කයින් වක්‍රව. ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ වචනයෙන් වක්‍රව. ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ මනසින් වක්‍රව. ඒ කයින් වක්‍රව, වචනයෙන් වක්‍රව, මනසින් වක්‍රව හිටපු එක්කෙනා අර තිරිසං අපායේ උපන්නාට පස්සේ ඒගොල්ලන්ට ආයේ අවස්ථාවක් තියෙනවද ඒ වක්‍ර බව ඍජු කරගන්න? අවස්ථාවක් නැහැනේ. ගෝණිසෙකුට අවස්ථාවක් තියෙනවද ඍජු වෙන්න? මියෙකුට ඍජු වෙන්න අවස්ථාවක්? බකමෝණෙකුට ඍජු වෙන්න අවස්ථාවක්? ඍජු වෙන්න අවස්ථාව තිබුණ අවස්ථාවේ ඍජු වුණේ නැහැ. ඍජු වෙන්න තිබුණු අවස්ථාවේ ඍජු වුණේ නැහැ. වක්‍ර භවයේම හිටියා. දැන් මනුස්සයා කියන්නේ ඍජු වෙන්න ලැබිච්ච අවස්ථාවක්. අපිට
වක්‍ර ක්‍රියාවේ මගහැරලා ඍජු වෙන්න තිබිච්ච අවස්ථාවක්. නමුත් අර අසත්පුරුෂ ආශ්‍රය නිසා වක්‍ර ක්‍රියාවට ඇබ්බැහි වුණා. මොකද උනේ? බොරු කියන්න ඇබ්බැහි වුණා. සතු මරන්න ඇබ්බැහි වුණා. හොරකම් කරන්න කොච්චර ඇබ්බැහි වෙනවද කියන්නේ මේ සීල් වැඩසටහනට එනවනේ. හොරකම් කරන්න අපි කියලා නැද්ද ෆෝන් එළියේ තියන්න එපා, ෆෝන් ඕෆ් කරලා බෑග් එක ඇතුලේ දාගන්න. ඇයි? ෆෝන් එක හොරකම් කරන්නත් එනවා. කොච්චර ඇබ්බැහි වෙලාද එතකොට? මිනිස්සුන්ගේ මල්ලට අත දාලා සල්ලි හොරකම් කරන්න එනවා මෙතනට ඇබ්බැහි වෙලා. හොඳට සිල් දෙද්ද පුරවන් ඉන්නේ. එතකොට මේ වක්‍ර ක්‍රියාව කොච්චර එනවද? එතකොට තරුණ ළමයි එනවා, තරුණ ගෑණු ළමයි එන නිසා පිරිමි ළමයි එනවා. එතකොට ඇබ්බැහි වෙලා තියෙන මොකේද මේ වක්‍ර දෙයකට? මේ වක්‍ර දෙය මේ ඍජු මාර්ගයට යන තැනකටයි මේ එන්නේ වක්‍ර වෙන්න. ඇවිල්ලා මොකද වෙන්නේ? තවත් මේ වක්‍රකම බරපතල කරගන්නේ නැද්ද? තව බරපතල කරගන්නවා වැඩි. තව අකුසලයේ බරපතල කරගන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන්නේ ඍජුවෙන්ට බොහෝම දුර්ලභ අවස්ථාවක්. මොකද අපි සරණ ගියේ වක්‍ර ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. අපි සරණ ගියේ ඍජු ප්‍රතිපදාවක ගමන් කරපු ඍජු ශාස්ත්‍රවරයෙක්. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගතිගුණ සියල්ල මනා ඍජු බවින් යුක්තයි. උන්වහන්සේගේ අවබෝධය ඍජු බවින් යුක්තයි. උන්වහන්සේගේ නිකලෙස් ගුණය ඍජු බවින් යුක්තයි. උන්වහන්සේගේ විමුක්තිය ආය වක්‍ර වෙලා සසරට වැටිච්ච එකක් නෙමෙයි, ඍජු බවින් යුක්තයි. එතකොට ඒ බඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි අපි සරණ ගියේ. එතකොට අපි සරණ ගියපු ඍජු බවින් යුක්ත වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සීකර ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට මේ ධර්මයෙන් අපිට කියා දෙන්නේ වක්‍ර වෙන්නද ඍජු වෙන්නද? දැන් තේරුණානේ ඍජු කියන්නේ මොකද්ද කියලා? සාමාන්‍ය ලෝකේ ඍජු කියලා කියන්නේ මොකද්ද? මූණට කතා කරන එක. කවුරු කෙනෙක් මූණට ඔය දීලා ඇදලා කතා කරනවා නම් කියන්නේ මොකද? හා යා හරි කෙලින් කියනවද නැද්ද? කියනවා නෑ. මේකේ කෙලින් කියන්නේ ඒකට නෙමෙයි. සතුන් මැරීමෙන් වැළකීලා නම් එයා කෙලින්. සොරකමින් වැළකීලා නම් එයා කෙලින්. අනාචාරයේ හැසිරීමෙන් වැළකීලා නම් එයා කෙලින්. බොරුවෙන් වැළකීලා නම් එයා කෙලින්. කේලම් කීමෙන් වැළකීලා නම් එයා කෙලින්. පරුස වචනයෙන් වැළකීලා නම් එයා කෙලින් කෙනෙක්. හිස් වචනයෙන් වැළකීලා නම් එයා කෙලින් කෙනෙක්. අනුන්ගේ දෙයට ආසා කරන්නේ නැත්තම් එයා කෙලින් කෙනෙක්. උපන් තරහ දුරු කරනවා නම් මෙත් සිතේ පිහිටව ගන්නා හිත එයා කෙලින් කෙනෙක්. සම්මාදිට්ඨියෙන් යුක්ත නම් කෙලින් එයා. ආන් ඒකටයි ඍජු කියන්නේ. එතකොට තමාංග වක්‍රභාවයේ මොදවලා ඍජු කරන්නා වූ ධර්මයක් නේද බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට අපි මේ ධර්මයෙන් සරණ ගියේ. එතකොට අපි සරණ ගිපු ශාස්ත්‍රුන් වහන්සේ ඍජුයි. පුද්ගලයාව ඍජු කරන්නා වූ වක්‍ර මාර්ගයේ මොදවන්නා වූ ධර්මයක් අපි සරණ ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ඒ ධර්මයේ පුරුදු කරපු අය වක්‍ර අයද ඍජු අයද? ඍජු වුණා. හොරකම් කර කර හිටපේ හොරකමින් නැවතුනේ නෑ. හොරකම් බේරුනේ නැද්ද? බේරුණා. එතකොට දැන් මේ හොරකම් කරපු මිනී මරපු දැන් එක තැනක තියෙන එක රහතන් වහන්සේ නමක් අර හොරු වගේක් ඇවිල්ලා එක්තරා ඒ කාලේ ওই දැනුත් ඒක ඉන්දියාවේ තියෙනවා දසහිරා කියලා තියෙනවා මේ උත්සව කාලයක්. ඔය එක එක මිත්‍යා දෘෂ්ටි දෙවුරු අදාගෙන කරන එකක්. ඒ කාලෙට හොරු හොරකම යන්නත් බාරහාර වෙනවා. බාරහාර වෙන්නේ කොහමද? හොරකම් කරාට පස්සේ ඒ හොරා අහුණී නැත්තම් ඒ හොරකම දිගටම ගෙනිනවා ඒ දසහිරා කාලෙම. ඊට පස්සේ බාරේ උපු කරනවා.
එහෙම තමයි යන්නේ දැනුත්. එතකොට ඉන්දියාවේ ඒ හොරුන්ට විහොරකම් කරගෙන යන්නේ එක්තරා ආරණ්‍ය ප්‍රදේශයකට ගියා. යන්ට අදිමුත්ත කියලා රහතන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේ වේලාසනෙන් පිටත් කළ ඒ ආරණ්‍යට. ඒ ආරණ්‍යට පිටත් කළාම 69ක් ඉන්න වැඩිමහල් තෙරුන් වහන්සේලා අදිමුත්ත රහතන් වහන්සේට වයස අවුරුදු 7යි. ඊට පස්සේ උතන්ට ආවා ඔය පාරේ ඇවිදගෙන ඉන්න අසරණ මිනිසෙක්. ඒ මිනිස්සයා ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මං යන්නේ නැව මන් නැති කෙනෙක්. මම මේ සංඝයාට උපස්ථාන කරගෙන මේ ධනශාලාවේ වැඩ කරගෙන ඉන්නද කියලා ඇහුවා. සංඝයා අනුකම්පාවෙන් ඉන්න කිව්වා. සංඝයා පින්ඩපාති වැඩම කළ ලැබෙන දෙයින් මෙයාටත් දුන්නා. කාලයක් යනකොට මෙයා හොඳට කාලා බිලා පාට වැටිලා ආවා. ඊට පස්සේ දැන් මෙයාට හිතුණා දැන් මට මෙහි ඉඳලා හරියන්නේ නැහැ මං අපි දූලගේ ගෙදර යන්න ඕනේ. සංගයාගෙන් එහෝ සංගයාගේ උපාසක මේ කවුරුත් නැහැනේ ඔහේ යන්න ඕනේ නැහැ ඉන්න කිව්වා. හොරෙන් පිටත් වුණා. වනාන්තරයේ මැද්දේදී හොරු අල්ලගත්ත මෙයාව. අපි මේ දෙවියන්ට පූජා පවත්වන්න කෙනෙක් නැතුව හිටිය බොහොම හොඳයි තෝ අපි එක කියලා ඇදගෙන ගියා. ඇදගෙන ගියාම කිව්වා අනේ මාවල්ලන් දෙපා මං වගේ කෙනෙක් පූජා කළා. උඹලා මේ මං වගේ කෙනෙක් මරලා දෙවියන්ට පූජා කළා දෙවියෝ උදහස් කරගන්න එපා කිව්වා. ඒ මොකෝ කියලා ඇහුවා. මරණවා නම් සීලවන්ත කෙනෙක් මරාපං කිව්වා. කොහෙද අපිට සීලවන්ත වෙන්නේ කියලා ඇහුවා. ආන් අර වනාන්තරේ මං දැන් හිටපු තැන 69ක් ඉන්නවා කිව්වා. කැමති එකෙක් ගිහිල්ලා මරාපං කිව්වා. පාර පෙන්න පං එහෙනම් කිව්වා. ගිහිල්ලා පාර පෙන්නවා. එතකොට කෝ කවුරුත් නැහැ නේ කිව්වා ඇවිල්ලා. නෑ මං ගෙන්නන්නම් කියලා අර මනුස්සයා ගෙඩිය ගැහුවා. 69ම කුටි වලින් එළියට වැඩියා. වැඩියන් පස්සේ මේ හොරු ටික කිව්වා අපිට කවුරු හරි මෙතනින් කෙනෙක් ඕනේ අපි දැන් බිලි පූජාව කරන්න යන්නේ කිව්වා. එක එක නම ඉදිරිපත් වුණ ඔබ වහන්සේලා මේ සසරේ ස්වභාවය දන්නා යනේ මම කැප වෙන්නම් ඔබ වහන්සේලා පිළිවෙත් පුරන්න කිව්වා. එක එක්කෙනා ඉදිරිපත් වුණා. ඊරපසාර පොඩි නම අර අදිමුත් රහතන් වහන්සේ වයස අවුරුදු 7යි ඉදිරිපත් වුණා. ඉදිරිපත්ලා අර 69ටම කිව්වා ඔබ වහන්සේලා තවම ශ්‍රමණකෘත්‍ය සම්පූර්ණ කරගෙන නැහැ. ඔබ වහන්සේලා මේකට ඉදිරිපත් වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ මාව මෙත ඔබ වහන්සේලා සමග මේ ගමන එවුවේ මේ සිද්ධිය දැකලයි. ඔබ වහන්සේලා මේ ගමන වඩින්න මම යනවා මේගොල්ලොත් එක්ක කියලා පිටත් වුණා. ඊට පස්සේ අර වයසක මිනිස්සයා නිදහස් කළා මේ පොඩි නමව ඇදගෙන අරන් ගියා. ලොකු නුග ගහක් යට තිබුණ මැටි වලින් ආසනයක් හදලා මේකේ වාඩි කෙරෙව්වා. වාඩි කරලා වටින් පහම් පත්තු කළා වද මල් තියලා දැන් දේවතාවන්ට කන්නලව් කරනවා කෙනෙක්. අනිත් එක්කෙනා කඩුව උරච්ච කරනවා. අර රාතන් වාසී hina වෙවි වැඩ ඉන්නවා. අර පොඩි නම දැකලා අර හොරු ටික පුදුමයටපත් වෙලා හොරු කුසු කුසු ගාලා කුටු කුටු ගාලා කතා කරන්න ගත්තා. මේකනම් හරි අමුතු සිද්ධියක්. මීට කලින් අපි බිලි දෙද්දී එක එක මිනිස්සු අපි යල්ලම් බිල්ලට දීලා තියෙනවා. මේ වගේ ආශ්චර්යයක් දැක්කේ නැහැ. මොකද්ද මීට කලින් පණ ඉල්ල ඉල්ල අඬනවා. වස්තුව දීපල වස්තුව ඉල්ලන ගාණක් දෙන්නම් කියනවා. ඊඩකඩම් දීපල දෙන්නම් කියනවා. රත්තරම් මුතුමෙණික් දෙන්නම් කියනවා. මේකේ මේ උන්වහන්සේ කැමැත්තෙන්ම ඇවිල්ලා මේ hina වෙවි ඉන්නේ බයක් නැතුව මේකනම් මා ආශ්චර්යයක් කිව්වා. හොර නායකයාගේ පොඩි නමකින් ඇහුවා ඈශ්‍රමණය. අනිත් අය මීට කලින් සිහිසන් නැතුව වැටෙනවා. මල මුත්‍ර වැක්කිරෙනවා. භයානක විදියේ දුකටපත් වෙනවා. ඔහෙට ගාණක්වත් නැහැ නොවැ. මොකද මේ කියලා ඇහුවා. කිව්වා මේ පින්වත මරණය කියන එක මට සනීප වෙච්ච රෝගයක් කිව්වා. මරණය නෙමෙයි රෝගින් බියටපත් වෙන ගතිය මට නෑ කිව්වා. මට දැන් තේරෙන්නේ නෑ කිව්වා මරණ බය කියන්නේ මොකද්ද කියලා. මට ඒක අදාළ නෑ කිව්වා. එතකොට ඒ හොර නායකයා ඇහුවා මේ මහා තේජවන්ත කතාවක් නෙවෙයි තමුන්නාස කියන්නේ. මෙච්චර බල සම්පන්න පුංචි උනාට මෙච්චර බල සම්පන්න සිතක් ඇති කරගත්තේ කොහොමද කියලා ඇහුවා. මාගේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා කිව්වා. මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මෙන් නිසා කිව්වා.
මාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවක සගරුවර නිසා කිව්වා. එතකොට අනිත් කෙනෙක් කිව්වා නෑ. එහෙම හරියන්නේ අපි මේක කරන්න ඕනේ කිව්වා. මේ පූජාව තියන්න ඕනේ කිව්වා. අපිට බෑ කිව්වා මේක කරන්න. එතකොට අනිත් අය කිව්වා එහෙනම් කමන්නේ කඩුවෙන් ගහපන් කිව්වා. ඒක පාරක් කඩුවෙන් ගැහුවා, කඩුව විසි වුණා. දෙවෙනි පාර උස්සලා කඩුවෙන් ගැහුවා, කඩ 16 වගේ කඩුව නැමිලා ගියා. ආන් එතකොටයි හොරු 500ම දමණි වෙලා වැන්දා. වැඳ වැඩිලි කිව්වා අනේ අපිට මේ හොරකම එපා. අපිට මේ ඔබ වහන්සේ පෙන්වා දීපු මේ ධර්ම මාර්ගය යන්න දෙන්න කිව්වා. එතකොට මොකද වුනේ? අර අදිමුත්ත සාමණේරයන් වහන්සේ අර 500 නමට කිව්වා එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේ ළඟට යන් කිව්වා. එක්කන් ගියා. 500 දිනාම පැවිදි වුණා. පැවිදි වෙච්ච ගමන් වැළකුණා වක්‍ර කර්මෙන්. එතිකල් කර කර හිටියේ මොකද්ද? වක්‍ර කර්මය, ඝාතනේ, සොරකම, වැරදි කාම සේවනේ, මේවා තමයි කර කර හිටියේ. වක්‍ර කර්මෙන් වැළකුණා, ඍජු බවට පත් වුණා. අන්න බලන්න ඍජු මාර්ගයට පිළිපන් ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ නිසා අර වක්‍ර ගති තියෙන කී දෙනෙක් නම් ඍජු බවට පත් වුණාද? මේ කාලේ එච්චර වේගේ මිනිස්සෙක් ඍජු වෙනවද? මේ කාලේ ඍජු වෙන්නේ බොහොම හිමින්. අර 500 මේක තැන හිටියන්නේ ඒක මතේ. 500 මේකව අපි පැවිදි වෙනවා කියලා. එතකොට අර පොඩි නම අර 500 පිරිවරාගෙන ගියේ. එතකොට මේ 500ම පැවිදි වුණා. ඒ 500ම රහතන් වහන්සේලා බවට පත් වුණා. අර වක්‍ර වෙලා සසරේ දෝෂේ නිසා වක්‍ර වෙච්ච ගතිගුණ වලට ඇදිලා ගියා. වක්‍ර භවෙන් වාසය කළා සසරේ දෝෂේ. එතකොට සංසාරේ යන්න සිද්ධ වෙච්ච මිනිස්සයා මේ සංසාර දෝෂයට පාත්‍ර වෙනවාද නැද්ද බලන්න පින්වත්නි, බුදු කෙනෙක් දකින්ද, රහතුන් දකින්ද, රහතුන්ගෙන් බණ අහන්ට, ධර්මයේ හැසිරෙන්න, රහත් වෙන්න පින තිබිච්ච අය හොරු වෙලා, මංකොල්ලකාරයෝ වෙලා, ස්ත්‍රී දූෂකයෝ වෙලා, මිනිමරුව වෙලා වාසය කළේ. එබඳු අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇවිල්ලා එච්චර වේගෙන් කොහමද ඍජු බවට පත් උනේ? සත්පුරුෂ ආශ්‍රේ. මොකක්ද ඒකට හේතුව? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ ආශ්‍රය නිසා. අර වැරදි පැත්තට ගියේ අසත්පුරුෂ ආශ්‍රය නිසා. සත්පුරුෂ ආශ්‍රයට ආපු ගමන් එයා ඍජු වෙනවා, එයා ඍජු බවට පත් වෙනවා. එතකොට ඒකට තමන්ගේ සංසාරයේ පුණ්‍ය විපාක, පුණ්‍ය සංස්කාර හිතේ තියෙන්න ඇති. නැත්නම් ඒ වගේ හාස්කමක් ජීවිතයක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ නිසා පින්වත්නි, මේ වෙද්දි මේ ශාසන ප්‍රතිපදාව තුළ ඔන්න අපිට ආපව අවස්ථාවක් ලැබෙනවා. දැන් මනුස්ස ලෝකේ අපි ඉන්නවා, මනුස්ස ලෝකෙට ඇවිල්ලා. දැන් තමන්ගේ ජීවිතය ආපස්සට කල්පනා කරලා බලන්න. මෙතෙක් කල් මං ආපු මේ ජීවන ගමනේ, මේ ජීවිතේ කුඩා අවදී සිට මේ දක්වා මට තිබුණේ ඍජු බවක්ද, මට තිබුද්දී වක්‍ර බවක්ද කියලා කල්පනා කරද්දී තේරෙනවා ඇති ඍජු බව ටිකයි, වක්‍ර බව වැඩි. තේරෙනවා ඇති. වක්‍ර බව වැඩි නම් ඍජු බව අඩු නම් අපි මොකද්ද කළ යුත්තේ? ඍජු බවම වැඩි කරගන්න ඕනේ, වක්‍ර බව අඩු කරගන්න ඕනේ. ඒකයි මේ ධර්මයේ හැසිරෙනවා කියන්නේ. ඒකයි මේ නිකම්ම නිකම් මේ පොයට සිල් ගන්නනවා නෙවෙයි. ඉතින් එහෙම ආවා කියලා තමන්ගේ ජීවිතයට කිසි වෙනසක් වෙන්නේ නැහැ. වක්‍ර බව නැති වෙන්නේ නැහැ. අපි හිතාමතා වීරියක් ගන්නකම් මේ ඇබ්බැහි වෙච්ච රටාව නැති වෙන්නේ නැහැ.
බුලත්තිට කකා හිටියකේ මිනිස්සේ මේ බුලත් අපේ පිළිකුලෙන් සලකලා වීසි කරනකම්ම ඕකේ ආස්වාදෙමයි මතක් වෙන්නේ. බුලත් කොළයක් දැක්කොත්, ගහක පුවක් ගෙඩියක් දැක්කොත් හිතෙන්නේ මොකද්ද? හපාපම් මේක. හිත කියන්නේ මොකද්ද? හපාපම් මේක කියකි. ගම්මිරිස් කොළයක් දැක්කත් කටට කෙල්ල වුණයි. අනේ බුලත් වගේ කියලා. එතකොට එහෙම වෙන්නේ මොකෝ? අර ඇබ්බැහි වීම. මේ විදිහට ඇබ්බැහි වෙලා ජීවිතේ පවතිද්දී අන්න අපි පුරුදු වෙලා තිනවා අනුන්ගේ දේ දෙක ලැබැයි වෙන්න. අන්ට සාප කරන්න ඕකුන්ට හරියන්න එපා, ඕකුන්ට මෙහෙම වේවා, ඕකුන්ට මෙහෙම වේවා කිය කී අපි හිත හිතින්ද පුරුදු වෙලා තිනවා. ඒතර හිතේ ස්වභාවය මොකද්ද? පුරුද්දට නැමී යාම. ඒතර පුරුද්දට නැමී ගියාම හිතේ ස්වභාවය, ඒතකට අපි පුරුදු වෙලා තිනවා නිතර කියෝ කියෝ ඉන්න. කියෝ කියන්න පුරුදු වෙලා යනවා. යන්න පියන්න ගියත් කියවනවා. අනේ අපිට මෙහෙම වුණේ ඇයි, අපිට මෙහෙම වුණේ ඇයි, අපිට අර විදියට කළේ ඇයි, අපිට මෙහෙම විදියට කළේ කිය කියා කියෝ කියෝ ඉන්න පුරුදු වෙලා තියෙනවා. මේ පුරුද්ද වීරියකින් කඩනකම් ප්‍රශ්නෙට විසඳුන්නේ නැහැ. වීරියෙන්මයි කරන්න තියෙන්නේ. විරියේන දුක්ඛං අච්චේති. වීරියෙන්මයි මේ ඉරණමෙන් නිදහස් වෙන්න තියෙන්නේ. ඒ වීරිය ගන්න නැත්තම් ඊර්ණම වෙනස් වෙන්නේ. ඒ කාලේ වගේ නෙමෙයි. දැන් ඒ කාලේ අර වෙසඟනට රහතන් වහන්සේ නම මොන ගැහුණා. එතකොට එතනින් කොටසක් බේරුණා. ආයේ මොහොත මැද්දේ විමානේ ඉඳෙද්දි උපාසකුන් නැහැ ගියා. එතනින් කිට්ටුවෙන් ඒකෙන් බේරුණා. අද මොහොත මැද්දේ විමානේ වුණොත් උපාසකුන් නැහැ කියන එකයිද මොහොතෙන්? නෑ. ඒ විරච්ච ගමන් කර්මානුරූප ගිහිලා උපදින්නේ කොහෙද? නිරේ. නිරේ යන්නේ. ඊළඟට ඒ කාලේ උපාසකුන් නැගින් නැවතුනේ නැහැ. ඒ උපාසකවරු වස්ත්‍ර අරගෙන ගියා සවැත් නුවරට බුදුරජාණන් වහන්සේට පූජා කළා. අද මුකුත් නැහැ. එහෙමනම් එදාටත් වඩා වීරියක් අද උමනයි. එදාටත් වඩා තිසරණේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් අද උමනයි. ඒ කොමකටද? තමන්ගේ යහපතට. තමන්ගේ යහපත දකින්ට තමන් සමර්ථ නැත්තම්, තමන්ගේ යහපත උදා කර ගැනීමේ අවශ්‍යතාවයක් තමන්ට නැත්තම්, තමන්ට තමන්ගේ අනතුර පේන්නේ නැත්තම්, තමන්ට තමන්ගේ බිහිසුණු ඉරණම අඳුනා ගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. මේ සංසාරේ මැරිලා ගිහින් සත් අපි කිය මැරිලා ගිහලා හුඹහක් අස්සේ ගෝනසු කියලා උපන්නොත්, මේ මැරිලා ගිහලා බෙනියක් අස්සේ පාත්තෑයෙක් වෙලා උපන්නොත්, මීයෙක් වෙලා උපන්නොත්, මුගටියෙක් වෙලා උපන්නොත්, ආයේ බේරිලි නෑ. අනේ අපිට එහෙම එකක් වෙන එකක් නෑ කියලා මේක තීරණය කරන්න බෑ. මේ කර්මයේ සහ කර්ම විපාක පිළිබඳ මනා අවබෝධයෙන් යුතු ශාස්ත්‍රඥාසගේ ධර්මයයි මේ. මේකේ රැවටිලි, වංචා, බොරු, තොඳුල්බස්, නැලවිලි, මායා මොකවත් නැහැ. කිසිම දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මායාවල්. පැහැදිලිව විස්තර තියෙනවා. පැහැදිලිව විස්තරේ පෙන්වා දීලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ අපිට තේරුම් ගන්න මේ තමන්ගේ දේ හැටියට තියෙන්නේ මොකද්ද? තමන් සිතපු දේ, තමන් කියපු වචන, තමන් කරපු ක්‍රියාව. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේක ඍජු. මේ දැන් මේ උන්වහන්සේගේ ධර්මයෙන් මේ විස්තර කරන්න මොකද්ද? මේ ක්‍රියාව ඍජු කරගනින් කියලා නේ මේ කියන්නේ. ඍජු කරගනින් කියනවා වක්‍ර ක්‍රියාව පෙන්නලා. මේ මේක වක්‍ර ක්‍රියාව කිව්වා. මේ වක්‍ර වැඩි කළොත් මොකද්ද වෙනවා කිව්වේ? ඒකාන්ත දුක් ඇති නිරේ කිව්වා. ප්‍රතිඵල දෙකයි කිව්වා තියෙන්නේ. ඒකාන්ත දුක් ඇති නිරේ කිව්වා එකක්. අනිත් එක මොකද්ද? තිරිසං අප ඒකාන්ත දුක් ඇති නිරේ උපන්නත් නිරේ විඳෝලා ඊට පස්සේ තමයි තිරිසං අපායට වැටෙන්නේ.
තිරිසං අපායේ පිදෝලා විදෝලා විදෝලා ඕං කකාකර වෙලා ආයෙත් ටිකක් ලොකු සතෙක් වෙලා උපදී. ඕකෙත් විදෝලා විදෝලා අපිට හිතාගන්න බෑ ආයි කොයි කාලේ මිනිස්සෙක් වෙයිද කියලා. අපිට හිතාගන්න බෑ. නමුත් දැන් අපිට වෙලා තියෙන මේ මිනිස්සෙක් වෙච්ච එකේ වටිනාකම අපිට හොයාගන්න බෑ. ඇයි අපිට හැමතැනම මිනිස්සු පේනවා. හැමතැනම මිනිස්සු පේන එකට අපිට පේන්නේ මේක නිකන් සාමාන්‍ය දෙයක් වගේ. ඇයි අසවලටත් ළමෙන් කම්බිලා කියනවා. අසවලටත් බබෙක් කම්බිලා කියනවා. අසවලට ඉතින් මේ සාමාන්‍ය දෙයක්. එහෙනම් අපිත් මෙරිලා ආයි ළමයි වෙලා උපදී. අපි ආයි උපදී. මොකද අපිටත් ඒ වගේ හිතක් ඇති වෙන්න පුළුවන්. ඇයි මේක කර්මයෙන් විසින් හසුරනවා කියන ඥානයක් අපට නැහැ. මේ කර්මයෙන් හසුරවන්නේ කියලා ඥානෙ තිබුණේ බුදුරජාණන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කම්මං සත්‍ති විභජති කර්මේ සත්‍යං වෙන් කරයි. බෙදයි කර්මෙන් සත්‍යය බෙදයි. යදිදං හීන පණීතතා ලාමක උසස් කියන දෙකට කර්මෙන් සත්‍යය බෙදයි කිව්වා. එතකොට බලන්න මේ සංසප්පණී පරියාය කියන සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ මොනතරම් පැහැදිලිව දේශනා කරනවද මේ ධර්මයේ තුල මේ ඒ කර්මයෙන් මේ සිද්ධ වෙන දේ අපිට මං කිව්වේ දැන් අපි මේ අපේ ජීවිත කාලෙම අපිට වෙච්ච සිද්ධි දේවල් අපි ඔක්කොම මතකේ පුළු පුළුවන් ඒවා මතකේ තියෙනවනේ ඔක්කොම මතක නේ. නමුත් සමහර ඒවා මතකයි නේද අපිට. ඒ මතක් වෙච්ච දේවල් ඔක්කොම ගොඩවල් දෙහිකට ගත්තොත් වැඩි මොකද්ද? වක්‍ර කර්මද ඍජු කර්මද? වක්‍ර කර්ම වැඩි. ඕක හංගන්න බෑ. රිපෝට් ඔක්කොම හිතේ තියෙනවා. එතකොට මේ වක්‍ර කර්මය අරගෙන යන්නේ වක්‍ර උපතකට. වක්‍ර උපතකට අරන් යන්නේ. එතකොට මේකෙන් බේරෙන්න අද මේ සීල් සමාදන් වෙච්ච දේ හොඳ සවියක්. හොඳ බලයක්. ආනුභාවයක් අද සමාදන් වුණේ ඍජු ක්‍රියාව. අද මොකද සමාදන් වුණේ? ඍජු ක්‍රියාව සමාදන් වුණේ නිකම්ම නෙමෙයි. ඍජු වූ ශාස්ත්‍රුන් වහන්සේව සරණ ගිහින් ඍජු වූ ධර්මයක් මේ සත්‍යාව ඍජු බවට පත් කරන්නා වූ ධර්මයක් සරණ ගිහින් සත්‍ය ඍජු බවට පත් කරන්නා වූ ශ්‍රාවක සංගරුවණක් සරණ ගිහින් අපි මේක කරේ. එතකොට මේ සරණත් සමග තමයි මේ සියල්ල විවෘත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණ නැත්තම් මුකුත් නැහැ. මේ ධර්මයේ පහළ වුණේ නැත්තම් මුකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැනයි ධර්මයේ ගැනයි අපි දැනගත්තේ ශ්‍රාවක සංඝයා සිටිය නිසා. ශ්‍රාවක සංඝයාත් නැත්තම් මුකුත් නැහැ. ඒ නිසා මේ ත්‍රිවිධ රත්නයේ සරණ යෑම කියන්නේ දැන් අපි ගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට නොවැඩියා නම් බුදුරජාණන් වහන්සේ ගැන අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන දන්නේ නැහැ. ශ්‍රාවක සංඝයා ගැන දන්නේ නැහැ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් තමයි අපිට සම්පූර්ණයෙන්ම මේ ඍජු මාවත විවෘත වුණේ. නැත්තම් සම්පූර්ණ වක්‍ර ගොඩේ යන්නේ අම්ම තැනම උගන්නන්නේ ඍජු වෙන්න නෙමෙයි වක්‍ර වෙන්න. ධර්මයෙන් විතරයි ඍජු වෙන්න උගන්නන්නේ. ධර්මයෙන් ඍජු වෙන්න උගන්නන්නේ. වෙන කිසිම දෙයකින් උගන්නන්නේ නැහැ මේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් ඒ විදිහට සතුන් මරීමෙන් වැළකීලා සොරකමින් වැළකීලා වර්ධිකාම සේවනෙන් වැළකීලා බොරු කීමෙන් වැළකීලා කේලම් කීමෙන් වැළකීලා පරුස වචනෙන් වැළකීලා හිස් වචනෙන් වැළකීලා ලෝභ ද්වේෂ නැතුව සම්මාදිටින් යුක්ත නම් තස්ස උජුං කායං කම්මං හෝති. ඔහුගේ කාය කර්මයේ ඍජු වෙයි කියනවා. උජුං වචී කම්මං ඔහුගේ වචනෙන් කරන ක්‍රියාව ඍජු වෙයි කියනවා. උජු මනෝකමං ඔහුගේ මානසික ක්‍රියාව ඍජු වෙයි කියනවා. උජු ගති මරණින් මතු උපත ඍජුයි කියනවා. උජු උපපත්ති මරණින් මතු උපදින තැන
ඍජුව කියන මොකද්ද? ඒකාන්ත සුඛ සග්ගා. ඒකාන්ත සැප ඇති ස්වර්ගයයි. ස්වර්ගය කියන්නේ දෙව්ලොව. එතකොට අපි මේක ඉල්ලලා ගන්න බෑ. අනේ අපිට දෙව්ලොව ලැබේවා කියලා ඉල්ලලා ගන්න බෑ. එහෙනම් මොකද්ද ඌට අවශ්‍ය වෙන්නේ? ඍජු වීම. ඇයි ඍජු වූ ත්‍රිවිධ රත්නයක පිහිටාගෙන ඍජු වූ තිසරණ සරණේ පිහිටාගෙන තමයි තමන් ඍජු වෙන්නේ. දැන් මේ තමන්ට ඍජු වෙන්න තියෙන බාධක මොනවද? මම බාධක දෙකක් කිව්වා. එකක් අසත්පුරුෂ ඇසුර, දෙක පුරුද්ද. එක අසත්පුරුෂ ඇසුර, දෙක මොකද්ද? පුරුද්ද, ඇබ්බැහි වීම. එතකොට මේ අසත්පුරුෂ ආශ්‍රයෙන් වෙන් වෙලා සත්පුරුෂ ආශ්‍රය ලැබිච්ච ගමන් සත්පුරුෂයා ධර්ම කතාවිය දෙනවා. මොකද අරක ඒ අසත්පුරුෂ ආශ්‍රයෙන් වෙන්නේ දෙතිස් කතාව. අසත්පුරුෂ ආශ්‍රයෙන් දෙතිස් කතාවේ යෙදෙන්න යෙදෙන්න අර වක්‍ර මාර්ගයේ ඇබ්බැහි වෙන එක දිගටම වෙනවා. අසත්පුරුෂ ආශ්‍රයෙන් දෙතිස් කතාවේ යෙදෙන්න යෙදෙන්න වක්‍ර මාර්ගයේ ඇබ්බැහි වී සිටීම වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇයි හේතුව? අසත්පුරුෂ ආශ්‍රයයි අසද්ධර්ම ශ්‍රවණයයි. අසත්පුරුෂ ආශ්‍රයෙන් වැරදි දෙයක් අහහා ඉන්නවා. දෙතිස් කතාව අහහා ඉන්නවා. විහිළුවෙන් තහළුවෙන් කල් ගෙවනවා. එතකොට තියෙන්නේ එතන සත්පුරුෂ ආශ්‍රයක් නෙමෙයි. මොකක්ද එතකොට තියෙන්නේ? අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂ ආශ්‍රයේ තියෙනකොට මොකද වෙන්නේ? අර පුරුද්දටම උදව් වෙනවා. ඒත් පුරුද්ද වෙනස් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. අපි කිව්ව ඔබ මෙතනට එනවා කියලා යාළුවෙක් එක්ක සිල් ගන්න එනවා. ආවට ඊ යාළුවා මේ ධර්ම කතාව කරන්නේ නැහැ. ඔබත් එක්ක හිතවත්කම් වෙලා ඉඳලා දෙතිස් කතාව විදිනවා කියමු. ඔබ සීල් ගත්තා කියලා මෙතන ඔබේ ක්‍රියාව ඍජු වෙයිද? නෑ. ඇයි හේතුව? ඔබට බලපෑම තියෙන්නේ අසත්පුරුෂයෙකුගෙන්. ආශ්‍රය තියෙන්නේ අසත්පුරුෂයෙකුගෙන්. අහන්න ලැබෙන්නේ අසත්පුරුෂ කතා. ක්‍රියාව ඍජු වෙන්නේ නෑ. ඔබ මෙතනට එනවා. ඔබට මෙතනදි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රයට හම්බෙනවා. මේ කල්යාණ මිත්‍රයා දෙතිස් කතාව කරන්නේ ධර්ම කතාවෙන් යුක්තයි. ධර්ම කතාව කරන්නේ තමන්ට තැනක් ගන්න නෙමෙයි, ධර්මයේ ස්වභාවය කියන්නයි. එතකොට මොකද වෙන්නේ? අර තමන්ට පුරුද්දට ඇබ්බැහි වෙච්ච එක කඩා ගන්න වීරිය ඇති වෙනවා. ඒ වීරිය ඇති වුණාම මොකද වෙන්නේ? අර පුරුද්ද ටික ටික කැඩිලා යනවා. එතකොට ඒකට උපකාර වෙන්නේ සත්පුරුෂ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි. සත්පුරුෂ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි තිබුණොත් අර පුරුද්දට එරෙහි වෙන වීරියක් තමන් තුළින් උපදිනවා. මං කියවන ඔබට එහෙම නැත්තම් අර එක එක්කෙනා තමන් කැමති අයගේ අඩුපාඩු තියෙනකොට අසවලටත් ඒ අඩුපාඩු තියෙනවා. අසවලට මට මොකද කියලා ඒක අර සාධාරණීකරණය කරගන්නවා. තමන්ට නොදැනීම. තමන් දන්නෙත් නෑ ඒක. තමන්ගේ හිත ඒකට නතු වෙලා ගිහින්. අසවලත් මෙහෙමයිනේ. අසවලත් මෙහෙමයිනේ. අසවලත් මෙහෙමයිනේ කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? මේ ඇබ්බැහිවීම බරපතල වෙනවා. බේරෙන්න බෑ. එතකොට බේරෙන්න නම් අනිවාර්යයෙන්ම සත්පුරුෂ ආශ්‍රයකින්, ඒ කිව්වේ කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් සද්ධර්ම ශ්‍රවණී ලැබිලා ඒ නිරන්තරයෙන් ලැබෙන සත්පුරුෂ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි නිසා අර වක්‍ර ක්‍රියාවට ඇබ්බැහි වීමේ භයානක විපත් අහන්න ලැබෙනවා. එතකොට වක්‍ර ක්‍රියාවේ යුක්තෙක් කෙනා තැටි ගන්නවා, බය වෙනවා. වක්‍ර ක්‍රියාව කෙරෙහි හිරියොතප් ඇති වෙනවා, ලැජ්ජා බය හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වක්‍ර ක්‍රියාව කරන්න ලැජ්ජයි, වක්‍ර ක්‍රියාව කරන්න බයයි. වක්‍ර ක්‍රියාවෙන් වලකින්න වීරිය ඇති වෙනවා.
එහෙමයි වෙන්නේ. එතකොට ඒ විදිහට කරගත්තොත් ටික ටික කාලක් යනකොට මොකද වෙන්නේ? මෙයා ඍජු ක්‍රියාවෙන් යුක්ත කෙනෙක් වෙනවා. තමන් ඍජු ක්‍රියාවෙන් යුක්ත වෙනකොට තමන් සත්පුරුෂෙක් වෙලා. ඍජු ක්‍රියාවෙන් යුක්ත සත්පුරුෂයා අන් අයව වක්‍ර මාර්ගයේ යොදවයිද? නෑ නෑ. එයා ඍජු මාර්ගයේ කතා කරනවා. එතකොට ඔක්කොටම ඍජු මාර්ගය ලැබෙනවා. එහෙමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද මේ පොය දවසේ මේ ධර්මයේ ඇහුවා. මේ ධර්මයේ දේශනා කළේ අපේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ ධර්ම දේශනාවට පාදක කරගත්තේ කර්ම න්‍යායයි. උන්වහන්සේ වදාළ මේ සත්වයා වාසය කරන්නේ තමන්ගේ දේ හැටියට කර්මය තියාගෙනයි. අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ තමන්ගේ දේ හැටියට මට ඉඩමක් තියෙනවා, මට කුඹුරක් තියෙනවා, මට වාහනයක් තියෙනවා, මට ස්වාමියෙක් ඉන්නවා, මට බිරිඳක් ඉන්නවා, මට ළමයි ඉන්නවා. අපි හිතාගන්නේ ඒ තමන්ගේ දේ කියලා. මේක කියනවා තමන්ගේ දේ එක නෙමෙයි. තමන්ගේ දේ මොකද්ද? තමන් සිතන දේ, තමන් කතා කරන වචන, තමන් කරන ක්‍රියාව තමයි තමන්ගේ දේ. ඒක තමයි කියනවා සත්වයාට තියෙන දායාදය, තමන්ගේ දෑවැද්ද. ඒක තමයි කියනවා තමන්ගේ දෑවැද්ද. ඒක තමයි කියනවා තමන්ව උපතක් කරා යන්න මුල් වෙන්නේ කම්ම යෝනි. තමන් උපතක් කරා යන්න මුල් වෙන්නේ ඒක කියනවා. කම්ම බන්දු, ඒක තමයි කියනවා තමන්ගේ හිතවතා ඥාතියා. එතකොට ඥාතිය ළඟ ඉන්නේ කෙනා නෙමෙයි. ඥාතිය කවුද? තමන් හිතන දේ, තමන් කියපු වචන, තමන්ගේ ක්‍රියාව. ඊළඟට පිළිසරණ. පිළිසරණත් ඒක කියනවා. ඉතින් එහෙනම් ඉබඳු දේ බලන්න මේ ඇබ්බැහි වෙලා ඉන්න වක්‍ර මාර්ගයෙන් මිනිස්සයාව ඍජු කරන්න, මිනිස්සයා වක්‍ර ගමනින් නැගිටෝලා කෙලින් කරලා ඍජු කරලා ගන්න මේ ත්‍රිවිධ රත්නයේ හැර වෙනත් දෙයක් නැහැ. අනිත් හැම එකකෙම ගන්නන්නේ මිනිස්සයා රවට්ටන එකක්. මිනිස්සයාව බොළඳ කරලා රවට්ටලා සංසිඳුවලා අමතක කරනවා. මේක ඒක නෙමෙයි කරන්නේ. මේක මිනිස්සයාට ඇත්ත පෙන්නලා පැහැදිලි කරලා ඒකෙන් වලක් කරලා ඍජු කරනවා. කොච්චර හොඳ ධර්මයක්ද මේ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ නම සංසප්පනි පරියාය. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියා දුන්නේ මේ මිනිස්සු මේ වක්‍ර මාර්ගේ ගිහිල්ලා මැරිලා සත්තු වෙලා මිනිස්සු දැක්කාම බය තැති අරන් කඩාගෙන බෙදගෙන දුවනවා. දුවල ගිල හැංගෙනවා ගුල් වලට රිංගලා. ඒ කලින් ආත්මේ දස අකුසල් කරපු අය කියනවා. අපිට හිතෙන්නේ නැහැ සතෙක් දැක්කම මෙයා දස අකුසල් කරපු මිනිහෙක් කියලා. බුදුරජාණන් වහන්සේට බුදු නෝනින් පේනවනේ මේ ඔක්කොම. මෙයා හිටපු තැන්, ගියපු තැන්, එයාගේ පිරිවර සේනා, ඥාති මිත්‍ර ඔක්කොම පේනවනේ. ඒක දැකලා තමයි උන්වහන්සේ දේශනා කළේ මේ මෙහෙමයි තත්ත්වය කියලා. ඉතින් ඒ නිසා අපි මේ ධර්මය අහලා අපටද මේ ඍජු මාර්ගයේ ගමන් කළා, ඍජු ක්‍රියාව ඇති කරගෙන මේ ඍජු ප්‍රතිපදාවේ වාසය කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.